නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 පින්වත් දරුවනි සද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් හැටියට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට අපි මේ බුදුරජාණන් වහන්සේ වදාළ අනුශාසනාව නිතර සිහි කරන්ට ඕන. මොකද්ද කරන්ට ඕන? මේ අනුශාසනාව නිතර නිතර සිහි කරන්ට ඕන. මම සරණ ගිය මාගේ බුදු පියාණන් වහන්සේ මාගේ පියාණන් වහන්සේ මට මේ විදිහට අවවාද කළා. එතකොට මේ අවවාදයේ හැටියට අපිට සිහි කරන්න තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ඒ අවවාදයේ මනාකොට නිතර 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 සිහි කරන කෙනාට අදහසක් ඇති වෙනවා. මම මේ අවවාදයේ නිතර නිතර පිළිහිටලා ඉන්න ඕනා කියලා තේන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මෛත්‍රිය කියන එක වඩන්න, කරුණාව කියන එක පුරුදු කරන්න, මුදිතාව වඩන්න, උපේක්ෂාව වඩන්න කියලා. දැන් ඕගොල්ලන්ට පහුගිය දිනවල තාවතින්සේ යාත්‍රා සංවිධානයේ මගින් මිත්සෙවණේ කරන්නට යෙදුණු ප්‍රජා සත්කාරය දකින්නට ලැබුණානේ, නේද? අපිට පුරුදු කරන්න ලැබුණේ මොකද්ද? කරුණාව, පරදුක්කේ හදයන් කම්පීති, කරුණා. එතකොට අනුන්ගේ දුක දැකලා අපේ හදවත කම්පා වෙනවා නම් අපේ හිතේ තියෙනවා, අපේ හදවතේ තියෙනවා ලතෙත් බවක්. මොකද්ද ලය? ලතෙත් කියන්නේ මොකද්ද? ලය තෙත් වෙන බවක්. මොකක් දැකලාද? අනුන්ගේ දුක දැකලා. ඒ ලය තෙත් වෙද්දි තමයි ඇසට කඳුලක් උරන්නේ. එතකොට ඔබලාට මේ ධර්මය පුරුදු කරනවා කියන එක අනුන්ගේ දුක දැකලා අපි පිහිට වෙන්න ඕන. එවන් තවත් අයට මේ පිහිට වෙන්න ඕන කියන එක දැනෙනවා නම් එහෙනම් ඔබ ටික ටික ඒ ධර්ම මාර්ගයේ වැඩෙන කෙනෙක්. ඉතින් අපි මේ ධර්මය පුරුදු කරගන්න උත්සාහ කරන්න ඕන. අද මේ පින්වතුන්ට පින්වත් දරුවන්ට අහන්න ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් නිතර නිතර සිහි කරන්ට කියලා දේශනා කරපු කාරණාවක් පිළිබඳව.
භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා මහණෙනි සදාවන්ත කුල පුත්‍රයා විසින් නිතර නිතර සිහි කරන්ට කියනවා කාරණා කීපයක් ඒ තමයි මම ජරාවට පත් වෙන කෙනෙක් මොකද්ද මම ජරාවට පත් වෙන කෙනෙක් මම ලෙඩ වෙන කෙනෙක් දෙවනි කාරණේ මොකද්ද මම ලෙඩ වෙන කෙනෙක් මම වනාහි ජරාවට පත් වෙලා ලෙඩ වෙලා මැරෙන කෙනෙක් මම කොහොම කෙනෙක්ද මම මැරෙන කෙනෙක් මම වනාහි කර්මයේ තමන්ගේ දායාදය කරගත්තු කෙනෙක් මොකක් කරගත්තු කෙනෙක්ද කර්මයේ තමන්ගේ දායාදය කරගත්තු කෙනෙක් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං යම් ආකාරයෙන්ද මම විජු වපුරන්නේ මට ඒ ආකාරයෙන් තමයි ආයේ නෙලා ගන්න අස්වැන්න ලැබෙන්නේ කල්යාණකාරින් කල්යාණං යහපත් දේ කළොත් යහපත් දේ ලැබේවි පාපකාරීච පාපිනම් පාපී දේ කළොත් ඔබට පාපී දේම උරුම කරගන්නට වේවි මනුස්ස ලෝකයේ දිහා බලපුවාම මනුස්ස ලෝකයේ විඳින්න තියෙන සැප ගැන අපි අහලා තියෙනවනේ නේ කවුද මනුස්ස ලෝකයේ වැඩියෙන්ම සැප විඳින මිනිසයා කොහොම කෙනෙක්ද සක්විති රජ කෙනෙක් මේ කාම භෝගීන් ලෝකයේ වැඩියෙන්ම සැප විඳින්නේ කවුද සක්විති රජ අපි ඒ තරම් සැප විඳින අයද හා නෑ අපිට එච්චර සැප නෑ නිදිමතේ මිනිසයාට දූවිල්ලේ නිදාගත්තත් අමාරුම වෙලාවට පොඩි සැපක් තියෙනවා. හැබැයි ඉන්නේ කොහෙද? දූවිල්ලේ. අපි ඒ වගේ. තනියට මුකුත් නැති වෙලාවට අල්ලගන්න මුකුත් නැති වෙලාවට කටුවත්ත කෙල්ලිලා නැගිටින්න පුළුවන් නම් ඒකත් නැගිටින්න ඕන මනුස්සයට වටිනවා. අපි ඒ වගේ නේ දැන් හැමෝම රස්සාවල් කරන්නේ බොහොම ලේසියෙන්ද නෑ අමාරුවෙන් ඇනි ඇනි කරන්නේ නේ කටුවත් තෙල්ලිලා ඉන්නා වගේ ඒ වුණාට ඒකත් ඕ වටිනවා ඒකත් වටිනවා එන අපි ගොඩාක් පින් කරපු අය නෙමෙයි අපි ගොඩාක් පින් කරපු අය නෙමේ. හරි. පින් කරපු කෙනා කවුද? සක්විති රජතුමහනේ. නේ? එතුමා ධාර්මිකෝ රජකම් කළා මරණය මැති සුගතිය උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතනින් චුත වෙද්දී. එයාට රැකවරණයක් නැහැ. එයාට රැකවරණයක් නැහැ. එයා ආයි ගිහිල්ලා සතර අපායේ බැස ගන්න පුළුවන්. පෙරේත ලෝකේ පෙරේතෙක් වෙන්න පුළුවන්. තිරිසන් ලෝකේ තිරිසනෙක් වෙන්න පුළුවන්. අසුර ලෝකේ අසුරයෙක් වෙන්න පුළුවන්. නිරේ නිරිසතෙක් වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව නිතර නිතර සිහි කරොත් යම් ශ්‍රාවක දුවක් පුතෙක් උපාසිකාවක් උපාසකේ එයාට ඒ කටුව කුලේ ඉඳලා හරි එයාට ඒ දූවිල්ලේ නිදාගෙන හරි දූවිල්ලේ ඉඳගෙන හරි සක්විති රජෙකුටත් නැති උත්තරීතර දෙයක් ලබන්න පුළුවන් කමක් තියෙනවා හැබැයි මොකක් කළොත්ද භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව නිතර නිතර සිහි කළොත්
ඇත්තනේ මම මේ ලෝකෙට ඇලිල වැඩක් නෑනේ මේකෙන් මම නිදහස් වෙන්න හිතන්න ඕනනේ කියන අදහස ඇති වෙනවා ඒ අදහස ඇති වෙන කෙනා තමයි ඒ ධර්ම වර්ගයේ යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේවදූත සූත්‍රයේදී දේවදූතයෙක් ගැන අද මේ අහන්න ලැබෙන්නේ මොකක් ගැනද දේවදූතයෙක් ගැන හැබැයි දේවදූත සූත්‍රය නෙමෙයි උන්වහන්සේ පළවෙනි දේවදූතයා දේශනා කරනවා කෝ කියන්න බලන්න මතකයි පළවෙනි දේවදූතයා කවුද ඕ පොඩි ළමෙක් බිලින්දෙක් දෙවනි දේවදූතයා කවුද වයසට ගිය කෙනෙක් යෝවුන් බව මැකිලා ගිහිල්ලා වයසට ගිය කෙනෙක් යෝවුන් බව මැකෙන්නේ මොකීද මේ අපිට අපි ගොඩාක් ලස්සන්ට තියාගන්න හදන මොකීද රූපේ උදේට නැගිට්ට ගමන් අමාරුවෙන් ගිහිල්ලා ඉක්මනට බලන්නේ මොකෙන්ද කන්නාඩියෙන් බලනවා බලාගෙන ඉස්සෙල්ලම හදාගන්නේ මොකද්ද ඕ ඒකට තමයි පළමු තැන භාග්‍යතුන් වහන්සේ දෙවනි දේවදූතයා හැටියට මතක් කළේ ඕන්ගේ රූපය ජරාවට යනවා කියලා සිහි කරන්ට කිව්ව ඒක දැක්කේ නැද්ද කියලා ඇහුවා ඒ දේවදූතයා උන්වහන්සේගේ දේවදූත සූත්‍රයේ තියෙන වචනේ මෙහෙමයි ඔන්න පෞකල මිනිසයා පෞකල සත්‍යයා නිරේට යනවා කියනවා නිරේට ගිය ගමන් යමපල්ලෝ ඇවිල්ලා එයාව බාහුවෙන් අල්ල ගන්නවා අතපයෙන් අල්ල ගන්නවා ඇදගෙන ගිහිල්ලා යම රජුරවන්ට දක්වනවා යම රජුරෝ පළවෙනි දේවදූතයා ගැන අහනවා අහලා ඉවරලා දෙවනි දේවදූතයා ගැන අහන්නේ මේ විදිහට කියනවා අම්බෝ පුරිස එම්බා පුරිසය නැත්වං අදස්ස මනුස්සේසු දුතියේ දේවදූතම් පාතු භූතෙන්ති නුඹ මනුස්ස ලෝකයේ ඉඳෙද්දී පහළ වෙච්චි දෙවන දේවදූතයා දුටුවේ නැද්ද කවුද දැන් මේ අහන්නේ යම රජුරෝ කාගෙන් දහන්නේ පහු කරලා නිරේ උපන් සත්‍යයෙන් දැන් නිරේ කියපුවාම සමහර කට්ටියට නම් මේක නිකන් සුරංගනා කතා වගේ සුද්ධංගේ පිටරු ටික ගිලලා නේද ඒ ගාවට ඒ අදහස් පිටින්ම හිතට ගත්තු කාඩ්බෝඩ් චරිතවලට නම් ඒක එහෙම තමා ඒකේ අසුතව පෘථග්ජන මානසිකත්වේ නමු බලන්න මේ බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද කියලා දැන් අපිට නිරයක් තියෙනවා කියලා වදාලේ කවුද බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවබෝධය මේ අපේ මේ චූටි නුවණින් පින්වන්නේ හිතන්න බෑ මේන් ඒ කාලේ පඬිතුයෝ මේ බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරපු හැටි ගුරුළු ගෝමි පඬිතුමාගේ ධර්ම ප්‍රදීපිකාවේ මේක තියෙන්නේ බුද්ධෝපි බුද්ධස්ස භනෙය්‍ය වන්නං කප්පම්පි චේ අඤ්ඤ භාසමානෝ කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස බුදු කෙනෙකුත්ම බුදු කෙනෙක් ගැන වර්ණනා කළ යුතුයි. ඇයි ඒ? උන්වහන්සේලා අසම සම නිසා. බුදු කෙනෙක් වෙන කිසිම කෙනෙකුට සමාන වෙන්නේ නැහැ. එහෙනම් අසමයි. ඒ වගේම සමයි. කාටද තව සම වෙන්නේ? බුදු කෙනෙකුටම විතරයි. එතකොට එහෙමනම් බුදු කෙනෙක්ම ඕනා කියනවා බුදු කෙනෙක් ගැන හරියට කියලා දෙන්න. නමුත් බුදු කෙනෙක් විසින්
බුදු කෙනෙක්වම වර්ණනා කළද. බුද්ධෝපි බුද්ධස්ස භණෙය වන්නං. බුදු කෙනෙක් විසින්ම බුද්ධ රජාණන් වහන්සේ නමක්ව වර්ණනා කරන්න පටන් ගත්තද. කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ. කල්පයක් කීවත් නොකීවාම වේ. කවුරුන් විසින්ද? බුදු කෙනෙක් විසින් කියන්න කියත් කල්පයක් කීවත් නොකීවාම වේ. කීයේත කප්පෝ චිර දීඝ මන්තරේ. දීර්ඝ කාලයක් වූ කල්පයක් ගෙවී ගියත් වන්නෝන කීයේත තථාගතස්ස. ඒ තථාගතයන් වහන්සේ ගැන කරන්න පටන් ගත්තු වර්ණනාව නම් කළා ඉවර කරගන්න බෑයි කියලා වතාලා. එතකොට එහෙම මහා ගුණයකින් යුතු මහා නුවණකින් යුතු බුදු කෙනෙක් ගැන අපේ මේ චූටි නුවණින් අපි මොනවාද මේ ලෝකේ ගැන දැක්කේ? අපි අපේ දැනුම මොකද්ද? අර හෝඩියේ පන්තියේ ඉඳන් 12 පන්තියට, ඊට පස්සේ කැම්පස් ගියා නම් අවුරුදු 4ක් 5ක්, කියෙව්වා නම් පොතක් දෙකක්. දැන් අය පොතක් කියවන්නත් වෙලා නැහනේ නේ. මොකද පටන් ගත්ත වෙලේ ඉඳන් එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා. වෙලාවක් හම්බුනොත් එහාට තල්ලු කරනවා මෙහාට තල්ලු කරනවා. පොතක් කියව ගන්නවත් වෙලාවක් නැහැ. අපේ දැනුම ඔච්චරයි. එහෙවු දැනුමක් තියෙන අපිට මේ බුදුර කෙනෙක් වදාළ දෙයක් ගැන වාද කරන්න විවාද කරන්න පුළුවන් කමක් ඒකේ නෑ. අපි මොනවද දන්නේ? මෙන් මේ ධර්ම ප්‍රදීපාවෙම තියෙනවා මේ බුදු කෙනෙකුයි සාමාන්‍ය පුහුදුන් කෙනයි මේ වගේ කියනවා. පිනි බිඳට මහා සාගරේ වගේ කියනවා. පිනි බිඳකට සාගරේ වගේ කියනවා. පිනිබිඳ මොකද්ද? සාගරේ මොකද්දනේ? ඊගාවට දේශනා කරනවා තලපත් බොලට මහ පොළොව වගේ කියනවා. තල්ලත්තේ මේ මුළු අත්තම හවු වෙලා තියෙන නිකන් අල්ල තරම් විතර පොටි කෑල්ලකට නේද මුලින් රිට වගේ මේ අර පොල් පිත්තේ වගේ එනවා. ඊට පස්සේ මුළු වටේටම තියෙන රවුම් අත්තම හවු වෙලා තියෙන මේ අල්ල තරම් චූටි කෑල්ලකට, ඒකට කියනවා තලපත් බොල කියලා. ඒකේ ඒ ඉඩත් එක්ක මේ මහා පොළොව සංසන්දනය කරනවා වගේ කියනවා. එතකොට තලපත් බොල මොකද්ද? අපේ නුවණ. මහා පොළොව මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ නුවණ. මොනර කුහට සුනිර වගේ කියනවා. හබ බිජු කුසට ආස් කුස වගේ කියනවා. මේ බිත්තරයක් තියෙන පුංචි ඉඩට අහස් කුස වගේ කියනවා. බිත්තරයක් තියෙන චූටි ඉඩ මොකද්ද? අහස් කුසේ කොච්චර ඉඩ තියෙනවද? කදෝ පැනියන්හට කලාමැදිරියන්හට සත් හිරු ප්‍රභාවකේ කියනවා. තනීරේ නෙමේ. සත්ත සූර්යග්ගමන සූත්‍රයේ තියෙන ඉරවල් හතක් පායනවා කියලා. ඒ හිරු හත පායපු දවසට තියෙන එළිය කොයි වගේද? කදෝ පැනියට කලාමැදිරියට ඒ සත්තිරු ප්‍රභාවකේ කියනවා. මේ එක ඉරේ එළිය නෙමේ. එතකොට පේනවද අපේ නුවණ මොකද්ද කියලා? තේරෙනවද? ආන් එහෙම මේ කදෝපැණියන් වගේ සත්තිරු ඉදිරියේ කදෝපැණියෙක් වගේ ඉන්න අපි භාග්‍යතුන් වහන්සේ නිරේ ගැන වදාලා නම් ඒක පිළිගන්නේ නැතුව අපි යනවා මේකත් එක්ක වාද කරන්න. පුළුවන් වේවිද? බෑ. ඔය විදිහට පසේබුදු විශේෂයටත් අටුම තරමින් අපි පසේබුදු කරුද? නෑ. පසේබුදු විසයටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විසය
දුරිම්ම දුරු වේගේනවා. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ නුවණ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අපි සන්තෝෂ වෙන්න ඕනේ නැද්ද? අපි සතුටු විය යුතුයි. අපි එහෙවු ශාස්ත්‍රූවරයෙක්ව ආදරෙන් සරණ ගිය ශ්‍රාවක පිරිසක් නිසා. එතකොට අපි යන්න හොඳ නැහැ. මේ භාග්‍යතුන් වහන්සේගේ දෙනුම ට මේ වාද කරන්න, ඒ දැනුමත් එක්ක වාද කරන්න යන්න හොඳ නැහැ. පුහුදු නුවණට කිසිසේත්ම මේක විසේ වෙන්නේ නැහැ කියලයි එදා පඬිවරු කීවේ. දැන් පඬිවරු නම් එහෙම කියන්න යන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ කවුද? තමන් තමයි ලෝකා කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පව් කරලා නිරේගිය කෙනා ගාව කෙනාව අල්ලන් ගිහිල්ලා මේ යම රජුරවන්ට පෙන්නපුවම රමය රජුර අහනවා, අම්බෝ පුරුෂ නතං අදස්ස මනුස්සේසු ဒුතියන් දේව භූතං පාතු භූතෙන්ති. මනුෂ්‍යයන් අතර පහළ වෙච්චි දෙවෙනි දේව දූතයා උඹ දැක්කේ නැද්ද? නාදස්සම් භන්තේති. අනේ ස්වාමීනි මම දැක්කේ නෑ කියලා මෙයා බැගෑ වෙනවා. එතකොට යම රජුරු හනෝ තමේනම් භික්කවේ යමෝ රඤ්ඤෝ ඊවමාහ. ඒ වෙලාවේ රම රජුරු මෙහෙම අහනවා, අම්බෝ පුරිස එම්බා පුරිස නත්වං අදස්ස මනුස්සේසු නුඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකේදී? ඉතිංවා පුරිසංවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ආසාතිකංවා නාවුත්තිකංවා වස්ස සතිකංවා ජාතියා ජින්නං. ජාතියෙන් දිරපෝ ඉපදිලා ඉවරේලා දිරපෝ ආසාතිකංවා අවුරුදු අසූවක් වෙච්චි නාවුත්තිකංවා අවුරුදු අනුවක් වෙච්චි වස්ස සතිකංවා අවුරුදු සීයක්වත් වෙච්චි. ඉතියංවා පුරුෂයන්වා ස්ත්‍රියකෝ පුරුෂයෙන් නුඹ දැකේ නැද්ද? දැන් අවුරුදු අසූවක් අනුවක් සීයක් වුණේ මොකටද? ඔය ස්මුදුනින්දලා පාදාන්තයේ දක්වා සරසන්න අපි කල්පනා කරන රූපේට, හොඳින් තියාගන්න කල්පනා කරන රූපේට තමයි අවුරුදු කීයක් වුණේද? 80ක් 90ක් 100ක් වුණේ ඔන්න ඕකට. දැක්කේ නැද්ද කියලා අහනවා. ලක්ෂණ ටික කියනවා. ජාතිය ජින්නම් දිරලා ගෝපානකේ වක් ගෝපානසි වකං ගොනැස්සක් වගේ කොන්ද නැමිලා. ගොනැස්ස කියන්නේ පින්වත්නි උළුවව් දැකලා තියෙනවද? උඩ රවුම් රවුමට තියෙන්නේ. ඒ උඩ තියෙන රවුමට කියනවා රවුම් හැඩයට කියනවා ගොනැස්ස කියලා. එතකොට දැකලා තියෙනවද වයසට ගිය කට්ටිය වක් වෙලා ඉන්නවා ගොනැස්ස වගේ? ආන් ඒකට කියනවා ගොනැස්ස වගේ වක් වෙලා කියලා. ඊගාවට දේශනා කරනවා භෝගම් බින්දුණු. ශරීරයේ ඉස්සර වගේ දැන් නෑ, තනින් තනින් නැමිලා ගිහිල්ලා. දණ්ඩ පරායනකම් හැරෙවිතියේ තමයි එල්ලිලා ඉන්නේ. එල්ලිලා යන්නේ සැරයටියේ තමයි එල්ලිලා යන්න තියෙන්නේ. පවේද මහානං ගච්ඡන්තං. පවන කියන්නේ මොකටද? සුලඟට. පවේනමානං ගච්ඡන්තං සුලංග වගේ හෙලවි හෙලිවි ගච්ඡන්ත ඇවිදිනවා කියනවා. දැන් ලක්ෂණ ටික කියද්දි මතක් වෙනවාද නැද්ද? මතක් වෙනවා. පවන වගේ හෙලවි හෙලවි ඇවිදින්නේ කියනවා. මොකේ එල්ලිලාද? හැර යටේ එල්ලිලා ගච්ඡන්ත. ආතුරං ගතේ යොබ්බනම් ගතේ තිබුණු යෝවුන් බව ආතුරං ටික 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 ටික
නැති වෙලා ගිහිල්ලා යන්ට ගිහිල්ලා තුරන් වෙලා ගිහිල්ලා කණ්ඩ දන්තන් දත් දැන් කැඩිලා තේන්නේ දැන් මේ ස්වභාවය අවබෝධ කරන්න මේ අද ලෝකෙ පින්වත්නේ මේ ස්වභාවය නිතර නිතර සිහිපත් කළ යුතුයි මේ ස්වභාවය අවබෝධ කළ යුතු දෙයක් කියලා මතක් වෙන්නේ නැහැ. කණ්ඩ දන්තම් දත් ටික කැඩුනා කියපුවම මොකද මතක් වෙන්නේ? ඉඳ ගන්න කීයක් යයිද දන්නේ නැහැ. ලොකු ගහනක් ගනීද දන්නේ නැහැ. ඇත්තද බොරුද? ඇත්ත ඒකනේ. මේක අවබෝධ කළ යුතුයි කියලා හිතෙන්නේ නෑ. කෙස් ටික සුදු වේගෙන එද්දි තේරෙන්නේ මොකද්ද? ඈ නෑ, මුලින්දයි ගන්න නෑ, බොරු කියන්න එපා. වේගෙන එද්දි මොකද කරන්නේ? කරපු එක කියන්න. මොකද්ද කරන්නේ? ගලවනවා. ඔය තරුණ කට්ටියටත් ඕක තමයි කරන්න වෙන්නේ. හැබැයි මේක අවබෝධ කරන්න තියෙන එකක්, ගලවන්න තියෙන එකක් නෙමෙයි. ගලවනවා. ගලවලා 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 බැරි තැන තමයි ඉතුරු ටික කරන්නේ. ඇත්තද බොරුද? දැන් පින්වන්නේ එදා යුගයට වැඩිය කොච්චර දුරද අපි? එදා මේක අවබෝධ කරන්න ඕන එකක්. මං ඔබ හිනස්සන්න කියනවා නෙමේ. මේ අදයි එදා යුගෙයි වෙනස. අද ඇත්තටම හිතෙන්නේ දතක් සෞතු වේගෙන එද්දී ආරක්ෂා කරන්න පුරෝගන්ට ඕන. එහෙම නැත්නම් බැරිම වෙලා ගලෝගල වැටුණයි පස්සේ ඉඳ ගන්න කීයක් ගනීද දන්නේ. තේරෙන්නේ? ඉඳ ගන්න කීයක් ගනීද දන්නේ. ඊට වැඩිය දෙයක් අද ලෝකේ කට්ටියට මතක් වෙන්නේ නෑ. පලිත කෙහසන් කෙස් ගැලවිලා ගිහිල්ලා දැන් ඔය හොඳට කොණ්ඩ තිබ්බ කට්ටිය දිහා බලන්න ඉස්සර. දැන් අලුත් කට්ටියට ඔක පේන්නේ නැහැ නේ. ඒකනේ වෙලා තියෙන. ඇයි නුවණින් සිහි කරන්නේ නැහනේ? ඉස්සර හොඳට කොට්න තිබ්බ කට්ටියට දැන් එහෙම නෑ. යන්තම් චුට්ටයි තියෙන්නේ. ඕක කරකෝල ගැට ගහගත්තම් මුඩ වගේ. ඊට පස්සේ මොකද කරන්නේ? හවරියක් තියලා තව එකක් කරකෝ ගන්නවා ටිකක් ලොකුවට පේන්න. අවබෝධ කරන්න තියෙන තියා ඕන් අහනවා බා. මේ අහන්නේ කවුද? යම රජුරෝ මෙහෙම එකක් දැක්කේ නැද්ද කියලා. ඊට පස්සේ මේක තව ලස්සන වචනයක් තියෙනවා. තිලකා හත්තන්ති. ඒ කියන්නේ තල කැලලි ඇති වෙනවා කියනවා. තල කැලලි කියන්නේ මේ ඇඟේ මූණු වල චූටි තලයට වගේ ඉන්නෙක් වගේ කැලලි જાතියක් ඇති වෙනවා. තේරුණේ? ওই වයසට යත් තියෙනවා. එනවනේ. ඒක තමයි. ඒකට කියනවා තල කැලලි කියලා. යම රජුරු අහනවා කියනවා එහෙම කෙනෙක්ව දැක්කේ නැද්ද කියලා. එතකොට මෙයා කියනවා අද්ද සම්බන්තේති අනේ ස්වාමීනි දැක්කා. එතකොට අහනවා එම්බා පුරුෂය අම්බෝ පුරුෂ තස්සතේ විඤ්ඤුස්ස සතෝ මහල්ල කන්න හේතද හෝසි. නුඹ බොහෝම දැනුගත් කෙනෙක් හැටියට යමක් කමා තේරෙන කෙනෙක් හැටියට නුඹට මෙහෙම හිතුනේ නැද්ද? මහලු කෙනෙක් හැටියට වැඩි මහලු වෙච්ච කෙනෙක් හැටියට නුඹට මෙහෙම හිතුන්නේ නැද්ද? අහම්පි කොම්හි ජරා ධම්මෝ ජරං අනතීතෝති. අනේ මමත් මේ දිරනවා කියන ජරාවට පත්වෙනවා කියන ධර්මතාවය ඉක්මවා ගිහිල්ලා නෑ නේද කියලා තමන්ට හිතුනේ නැත්ද? ඊගාවට අහනවා හන්දාහං කල්යාණං කරෝමි කායේන වාචාය මනසා. අනේ මමත්
දිරනවා නේද ජරාවට පත් වෙනවා නේද ඒ නිසා අහං හන්දාහං කල්යාණං කරෝමි මමත් යහපත් දේවල් කරන්න ඕන කායේන වාචාය මනස කයින් වචනේ මනසින් යහපතේ හැසිරෙන්න ඕන කියලා තමුන්ට හිතුනේ නැද්ද එතකොට මෙයා කියනවා නාසක්කිස්ස භන්තේ පමාදස්ස භන්තේති අනේ ස්වාමීනි මට එහෙම හිතාගන්න බැරි වුණා අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා දැන් කාටද කියන්නේ යම රජුරවන්ට කියනවා අනේ ස්වාමීනි මට බැරි වුණා අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා කියලා මෙයා කියනවා එතකොට එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සද්ධාවන්ත කුල පුත්‍රයාට නිතර නිතර සිහි කරන්ට කියලා මොකද්ද මම ජරාවට පත් වෙන කෙනෙක් මම ලෙඩ වෙන කෙනෙක් මම මරණයට පත් වෙන කෙනෙක් මම කර්මයේ දායාද කරගත්තු කෙනෙක් එහෙනම් මේක කවුරු හරි නිතර නිතර සිහි කරනවා නම් එයා ප්‍රමාදී කෙනෙක්ද අප්‍රමාදී කෙනෙක්ද කොහොම කෙනෙක්ද අප්‍රමාදී කෙනෙක් එතකොට මේ ජරාව ගැන අපිට කියලා දෙනවා තෙරණියක් තේර ගාථාවලදී තමන්ගේ ජීවිතය ගැනම කියලා කියන්න බලන්න ජරාව ගැන ලස්සන්ටම දේශනා කරපු තෙරණිය කවුද? ආ? ඔව් අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේ මේ අම්බපාලිය ගැන අම්බපාලි මෙහෙණින් වහන්සේ තමයි අපිට මුණ ගැහෙන්නේ ලස්සන්ටම ජරාව ගැන කියලා දීපු කෙනා හැටියට එතුමි ගැන ටිකක් කියලා දෙන්නම් කැමති තහන්ද? ඕ අම්බපාලිය දැන් ඔන්න බලන්න මේ සංසාර ගමනේ ස්වභාවය මේක තියෙන්නේ අම්බපාලි ආපදානේ අප තේරී ගාථාව අවසානයට කරමු. අම්බපාලි ආපදානේ තියෙනවා පුස්සෝ නාම මහා මුනි තස්සහම් භගිනිය ආසි මම පුස්ස නම් වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ සම්මා සම්බුදු කෙනෙක් පුස්ස නම් වූ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේගේ තස්සහම් භගිනි ආසි මම ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ නැගණිය කියනවා තේන්නද දැන් අපි කල්පනා කරනවානේ සමහරු මෙතේ බුදුන් දැක නිවන් දකින්න එතකොට අම්බපාලිය කොහොම කෙනෙක්ද නිකන් දැක්කා නෙමෙයි කවුද ආ බුදුරජාණන් වහන්සේගේ නැගණියක් එක කුසේ උපන් නැගණියක් එතුමියගේ යාපදානයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පහන් සිත් ඇතිව මහ දන් දීලා රූප සම්පත්තියම පෙතුවා වෙනවා එතකොට බලන්න අපි කල්පනා කරන්නේ මෙතේ බුදුන් දැක සමහරු නිවන් දකින්නනේ දැන් අපි දන්නවද මෙතේ බුදුන් මුණ ගැහිච්ච දවසට අපි මොකක් පතයිද කියලා? ආ? අපි දන්නේ නැහැ. මෙයා ප්‍රාර්ථනා කරේ මොකද්ද? රූප සම්පත්තියම පැතුවා කියනවා. ඊට පස්සේ මොකද උනේ? රූප සම්පත්තියම පැතලා මහා දන් දීලා දෙව්ලෝ ගියා. දෙව්ලෝ සරිසරා යද්දී දැන් පුස්ස බුදුරජාණන් වහන්සේ පින්වම් පහල ධර්මය අවබෝධ කළේ නැහැ. අඩුගානේ සෝතාපන්නවත් උනේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? සරිසරාගෙන යද්දී සසරේ දැන් දන් දීපු කෙනෙක් ඉඳලා බුදු කෙනෙකුට උපස්ථාන කරපු කෙනෙක් ඉඳලා සීකී බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. සිකි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේයින් කල්ප කීයකට ඉස්සෙල්ලද? ආ කල්ප 31කට ඉස්සෙල්ලා.
කල්ප කීයකට ඉස්සෙල්ලාද? 31කට ඉස්සෙල්ලා. සීකී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි මේ 15 වෙච්ච කාලේ මෙයා පැවිදි වුණා. පැවිදි වෙලා දවසක් භික්ෂුණීන් එක්ක චෛත්‍ය වන්දනාවේ යනවා. කොහෙද යන්නේ? චෛත්‍ය වන්දනාවේ. සමහර විට සීකී බුදුරජාණන් වහන්සේ ඒ වෙද්දී පින්නුවම් පාලත් වෙන්න ඇති. චෛත්‍ය වන්දනාවේ යද්දී ඉදිරියෙන් යන භික්ෂුණියකට කිවිසුමක් ගියා. මොකද්ද කියේ කිවිසුම? ලොකු සෙමගුලියක් එතුමියගේ ඒ රහත් මෙහෙණින් වහන්සේගේ මුවින් නාසයෙන් නික්මිලා සෑමළුවේ වැටුණා. දැන් පිටිපස්සෙන් එනවා කවුද මෙයා? එතකොට මෙයා දැක්කා. දැකලා ඉවෙල මෙන්න මේ වචනේ කීවා කියනවා. වේසිකා වානාචාරා ජින සාසන දූසිකා. වේසිකාව අනාචාරා. වේසිකාව කියපු ගම සිංහලේ වචනේ තේරෙනවනේ. අනාචාරයේ හැසිරෙච්ච මේ ඕ කෙනා වගේ, ගණිකාව වගේ. පාලි වචනේ කියපුවම වචනේ තේරුණානේ. වේසිකාව අනාචාරා ජින සාසක දූසිකා. ජිනේන්ද්‍රයාණන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ ශාසනය දූෂණය කරන මේ චෛත්‍ය මළුවේ කෙළපිටක් වැටලා තිබ්බ එකට මේ කියන්නේ. ශාසනය දූෂණය කරන කෙනා කවුද කියලා වචනයක් පිට කළා. මේ ශාසනය දූෂණය කරන ගණිකාව කවුද කියලා තමයි මේ ඇහුවේ. එදා ඒ වචනේ කීවා කාට විරුද්ධවද? රහත් මෙහෙණින් වහන්සේ නමකට විරුද්ධ. දාරුණ නිරයන් ගහෙත්වා මහා දුක් සමප්පිතා. ඒ වචනය කිව්වයි පස්සේ එදායින් පස්සේ ආයේ මගපල ලැබිලා නෑ. මට මතකයි ඒක අට කතාවක තියෙනවා. මේ මට කොතනද කියලා මතක නෑ, නමුත් තියෙනවා මතකයි. රහතන් වහන්සේලා සමග එක භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී ඉදිරියෙන් වඩින්නේ රහතත් වහන්සේ නමක්, පිටිපස්සෙන් වඩින කෙනා මගපල්ල ලැබලා නැහැ. එතකොට මේ පස්සෙන් වඩින කෙනා ඉදිරියෙන් වඩින ස්වාමීන් වහන්සේ ගැන අපහැදුණු සිතින් හිතුව හිත හිතා එනවා. එතකොට අර ස්වාමීන් ඉදිරියෙන් වඩින්නේ රහතන් වහන්සේ නමක්. හැරිලා අහනවා, ආයස්මතුනි නුඹ දැන් කොච්චර ධර්මයේ පුරුදු කරලා තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ නුඹ මේ ධර්මයේ පුරුදු කරලා අඩු ගානේ යම් කිසි මාර්ගඵලයකටවත් පත් වෙලා තියෙනවද කියලා ඇහුවා. එතකොට මෙයා කියනවා, ස්වාමීනි මං තාම කිසිවක් අවබෝධ කරලා නැහැ. එහෙනම් මේ ජීවිතේ උතනින් එහා යන්න හම්බෙන එකක් නැහැ කිව්වා. ඇයි ඒ? අර හිතන ටික ඒ රාතන් වහන්සේ දැක්කා. එතකොටම තේරුණා මට වැඩේ වැරදුනා කියලා වැඳලා සමාව ගත්තා. තේන්නේ? ඔය වගේ මූඩිය ගහගත්තු කට්ටිය කොච්චර ඇතිද? තේන්නවද කියන එක? මං ඔබට හරි ලස්සන දේශනාවක් මතක් කරලා දෙන්නම්. ඔය මූඩිය ගහගත්තයි කිව්වේ මොකටද? දැන් අපි හිතමු බෝතලයක් තියෙනවා කියලා. ඕකේ මූඩිය ගහලා ඉවර වෙලා කොච්චර මේ හිස් බෝතලයට වතුර පිරෙව්වත් පිරෙයිද? පිරෙන්නේ නැහැ. මේකේ මූඩිය ගහලා වහලා ඉවර වෙලා මේක වතුරි ගිල්ලලා තිබ්බත් පිරෙයිද? පිරෙනවද? නෑ, පිරෙන්නේ නෑ. ඒ වගේ තමයි අර කර්ම දෝෂේ. උතුමන්ට විරුද්ධව හිතලා කියලා කරලා ඉවර වෙලා යම් ගුණයක් ලබන්න පුළුවන්ක පුරුදු කරගන්න හම්බෙන්නේ නෑ. ඒක කර්ම දෝෂයක්. ඒක කර්මයෙන් උපන්න එකක්.
ඔබට හිතන්න මං හොඳ දේශනාවක් කියන්න මම මේ ළඟදී අපේ මේ දරුවෙක් මේ පැවිදි වෙන්න ඉන්න දරුවට උගන්වද්දි මට මේක මේ මුණ ගැහුනේ මොකද්ද දේශනා කරන දේශනාවේ නම මේ සුනිත් සූත්‍රේ මොකද්ද නම සුනිත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සුනිත්ත කියලා ශාස්ත්‍රූවරයෙක් ඉස්සර හිටියා කියන මේ සුනිත් ශාස්ත්‍රූවරයාගේ ලක්ෂණ ටික භාග්‍යතුන් වහන්සේ වදාලා කාමයන් කිවිතරකි ඒ කියන්නේ කාමයන් අතහැරපු කෙනෙක් ඊගාවට දේශනා කරනවා නොයෙක් සිය ගණන් ශාස්ත්‍ර මේ ගෝලීන්ට ශ්‍රාවකීන්ට ධර්මයේ දේශනා කරපු කෙනෙක් බඹලෝ උපත පිණිස මග කියාපු කෙනෙක් දැන් මොනවාද ලක්ෂණ තුන කාමයන් ගිවිතරකි සිය ගණන් ශ්‍රාවකයෝ ඉන්නවා බඹලෝ උපත පිණිස ධර්මයේ දේශනා කළා මහණෙනි සුනිත් ශාස්ත්‍රූවරයා කෙරෙහි යමෙක් පැහැදුනාද ඒ අය සියලු දෙනා පැහැදිච්ච අය සුගතිය උපන්නා කියලා දැන් සුනිත් ශාස්ත්‍රූ කියන්නේ බුදු කෙනෙක්ද නෑ ඉර්ෂිවරයෙක්ද ඒත් නෑ ශාස්ත්‍රූවරයෙක් බඹලෝ උපදින්න බණ කියපු කෙනෙක් ගෝලියෝ ටිකක් හිටියා සිය ගණන් මහණෙනි සුනිත් ශාස්ත්‍රූවරයා කෙරෙහි පැහැදුනා නම් බඹලෝ මේ දෙව්ලෝ ගියා අපහැදිච්ච අය නිරේ ගියා කියලා ඊගාවට දේශනා කරනවා උන්වහන්සේ මහණෙනි මේක ඉස්සර වෙච්ච කතාවා මූගපක්ක කියලා ශාස්ත්‍රූවරේ කිටියා උන්වහන්සේගෙත් ලක්ෂණ ටික අරකමයි ඊට පස්සේ අරණේමි කුද්දාලක හත්තිපාල ජෝතිපාල හත්වෙනි කෙනා අරක මේ කලින් කලට හිටපු ශාස්ත්‍රූවරු මේ අරක ශාස්ත්‍රූවරයා කාමයන්ගේ විතරකි සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා බඹලෝ උපත පිණිස ධර්මයේ දේශනා කළා මහණෙනි අරක ශාස්ත්‍රූවරයා කෙරෙහි යමෙක් පැහැතුනා නම් ඒ ළය සුගතිය උපන්නා අරක ශාස්ත්‍රූවරයා කෙරෙහි අපහැදිච්ච අය නිරේ උපන්නා ඔහොම භාග්‍යතුන් වහන්සේ මේ සත් ශාස්ත්‍රූවරු ගැන වෙන වෙනම දේශනා කළා මෙයා ගැන පැහැදිච්ච අය සුගතිය උපන්නා මෙයා ගැන අපහැදිච්ච අය දුගතිය උපන්නා ඊළඟ කෙනා ගැන පැහැදිච්ච අය සුගතිය උපන්නා ඊළඟ කෙනා ගැන අපහැදිච්ච අය දුගතියේ උපන්නා කියලා වෙන වෙනම සත් ශාස්ත්‍රූවරු ගැන දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ මේ ශාස්ත්‍රූවරු සත් දෙනාව එකව කරලා දේශනා කරනවා එකට කැටි කරලා කොහොමද දේශනා කරන්නේ මහණෙනි මේ සත් ශාස්ත්‍රූවරු හත් දෙනා කෙරෙහිම යම් කෙනෙක් අපහැදිලා ආක්‍රෝෂ පරිභව කරලා යම් පවක් රැස් කරගන්නවාද දැන් එක්කෙනෙක් ගැන අපහැදුනා නම් මොකද වෙන්නේ අය අහන්න දෙයක් නැහැ නිරේ යනවා මෙහෙම වෙන්වෙන් වශයෙන් දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සත් දිනාවම එක්කව කළා මේ සත් දිනා කෙරෙහිම යම් කෙනෙක් අපහැදිලා ආක්‍රෝෂ පරිභව කළා යම් පවක් රැස් කරගන්නවාද මහණෙනි ඊට වැඩිය තර පවක් රැස් කරගන්නවා කියලා වදාලා මාගේ ශාසනේ එක දිට්ටි සම්පන්න පුද්ගලයෙකුට දිට්ටි සම්පන්න කියන්නේ කවුද සෝතාපන්න ශ්‍රාවකයෙකුට යමෙක් අපහැදුණු සිතින් යුතුව ආක්‍රෝෂ පරිභව කරොත් එහෙම එයා අර සත්ශාස්ත්‍රූවරුන්ටම ආක්‍රෝෂ පරිභව කිරීමෙන් රැස් කරන පවට වැඩි පවක් රැස් කරගන්නවා කියලා වදාලා එහෙනම් ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකට හේතුව මහණෙනි ඒකට හේතුව මේකයි කියනවා මාගේ ශාසනේ භික්ෂුවක් සද්බ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ඉවසන තරම් අන්‍ය ශාසනයක ශ්‍රාවකෙක් ඉවසනවා කියලා මම බුදු ඇසින් දකින්නේ නැහැ කියලා වදාලා තේරුණාද කියපු කාරණේ එහෙමනම් පින්වත්නේ මේ සංඝරත්නය කෙරෙහි ගුණවතුන් කෙරෙහි තමන්ගේ ඔය වචනේ නැමැති අවිය ඔසවන්න ඉස්සෙල්ලා
ගොඩාක් පරිසම් වෙන්න ඕන. තේරුණේ? ගොඩාක් පරිසම් වෙන්න ඕන. එතකොට එදා අම්බපාලිය ඒ ජීවිතේ සීකී බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කවුද මේ ශාසනය දූෂණය කරන ගණිකාව කියලා රහත් මෙහෙණියකට විරුද්ධව වචනේ ඉස්සුවා. මහා දරුණු ගති ඇති නිරේ උපන්නා. පින් කරපු කෙනෙක්නේ නිරේ ඉපදුනා. බොහෝ දුක් විඳලා ආවා. මේ දේශනාවේ තියෙනවා දසජාති සහස්සානි. ජාති සත සහස්‍රයන් ගණිකාවක් වෙලාම උපන්නා කියලා. එක ජීවිතයක්ද? නෑ, එක ජීවිතයක කියපු වචනෙට විය. මොකද්ද? එක ජීවිතයක කියපු වචනෙට. දැන් බලන්න සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා. එයා රජ කෙනෙක් හැටියට, රාජකුමාරයෙක් හැටියට අස්සයාපිටේ යන ගමන් වචනයක් කීවා. මොකාද මේ කුෂ්ඨයා කියලා. උපදින ජීවිතය පාසා කුෂ්ඨේක්. සතෙක් වෙලා ඉපදුනත් කුෂ්ඨේක්. ප්‍රේතෙක් වෙලා උපන්නත් කුෂ්ඨේක්. මිනිස්සෙක් වෙලා උපන්නත් කුෂ්ඨේක්. මෙයා රහත් මෙහෙණියකට විරුද්ධව කටයිස්සුවා. උපදින ජීවිතය පාසා මේ ගණිකාවා. ඊගාවට දැන් පිනුත් කරපු කෙනෙක්. ඊට පස්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මුණ ගැහුණා. කාශ්‍යප බුද්ධ ශාසනයේ පින්දහම් කළා. පින්දහම් කළා විතරක් නෙමේ, මව් කුසක උපදින එක ප්‍රතික්ෂේප කළා. දැන් රහතන් වහන්සේලා දේශනා කරනවානේ, මට මතකයි කප්ප රහතන් වහන්සේගේ ගාථා. කප්ප රහතන් වහන්සේ දේශනා කරනවා, මම ගවරවලක් වගේ අසූචියෙන් පිරිච්ච තැනක ඇවිල්ලා බැසගත්ති කියනවා. එහෙනම් උන්වහන්සේට ඇවිල්ලා මනුස්ස ලෝකේ බැහැපු තැනේ හැටි මතකයිද නැද්ද? මතකයි. ගවරවලක් වගේ අසූචියෙන් පිරිපු තැනිටක කියනවා ඇවිල්ලා බැසගත්තේ. ඕම් මොහොම හිතලා අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්කලා කියනවා, මව් කුසක උපදින්න නොලැබේවා, උපදිනවා නම් ඕපපාතිකෝම උපදීවා කියලා කාශ්‍යප බුද්ධ ශාසනය පින් කරගෙන දෙව්ලෝ ගියා. දැන් ඊට පස්සේ ගෞතම බුද්ධ ශාසනය පහළ වුණා. මේකේ තියෙනවා පච්චිමංච භවේ සම්පත්තේ අහෝසින් ඕපපාතිකා. අන්තිම මගේ අන්තිම භවයේදී, මම මගේ අන්තිම භවයේදී, පච්චිම භවයේ අන්තිම භවයේදී මම පහළ වුණා කියනවා. ඕපපාතික අම්බසාරකන්තේ ජාතා අම්බපාලීති තේනා. අඹ අතු අතර ඉපදිච්ච නිසා, අඹ වනයේක අඹ අතු අතර ඉපදිච්ච නිසා. එතකොට මෞකුසින් ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. අඹ වනයේක අඹ අතු අතර ඉපදිච්ච නිසා මට අම්බපාලී කියන නම ලැබුණා කියනවා. තේන්නේ? එතකොට මේ අම්බපාලී රහත් මෙහෙණින් වහන්සේ අපිට මේ නිතර සිහි කළ යුතු, අපි මේ නිතර කල්පනා කරන මේ ජරාවට යනවා කියන රූපේ ස්වභාවය අපිට කියලා දෙනවා. හැබැයි අපේ අය නිතර සිහි කරන්නේ ජරාවට යනවා කියලා නෙමෙයි. ලස්සනද කැතද කියන එක තමයි සිහි කරන්නේ. ඇඳුමක් ඇඳද්දත් පොඩ්ඩක් අය හැරිලා බලනවා. මොකද ලස්සනද කියලා. මේකේ තියෙනවා අම්බපාලී තෙරණියගේ ගාථා. ඉස්සර මගේ කොණ්ඩේ කළු පාටයි. කාලකා බඹර වන්න සාදිසා. කාලකා කියන්නේ කළු පාටට. බඹර වන්න කියන්නේ බඹරුන්ගේ පාට වගේ කියනවා. ඉස්සර මගේ කොණ්ඩේ කළු පාටයි, බඹරුන්ගේ පාට වගේ. කැරලි ගැහිලා උඩට හැරිලා තිබුණා. කැරලි ගැහිලා
උඩට හැරිලා තිබ්බා කියනවා. ඒ වුණාට දැන් ජරාවට පත් වෙලා ගihin හන වැහැරි වගේ. හන වැහැරි දැකලා තියෙනවද? හන වැහැරි. හන දන්නවද ඕගොල්ලෝ? ඔව්. හන කපලා ඉවරලා මිනිස්සු පාරේ දානවා වාහන වලින් ගිහිල්ලා එහුවයි හන නූල් හැදෙනවා පොඩි පට්ටම් වෙලා වෙලා. අපි නම් මතකයි පොඩි කාලේ ওই හන ටිකක් ගඳයි. හන අත පොඩි කල්ලි වෙල අරගෙන ගස්වල ගහනවා ආසාවට. එතකොට නූල් ගොඩාක් හැදෙනවා. ඒක වැරහිල්ල වගේ. හන වැහැරි වගේ කියනවා. තේන්නේ? එතකොට හන වැහැරි වගේ කියනවා. කොහොම තිබ්බේකද? කළු පාටට කැරලි ගැහිලා උඩට හැරිලා තිබ්බ. කොණ්ඩේ දැන් තියෙන්නේ හන වැහැරි වගේ. සත්‍යවාදී බුදු සම්මදින්ගේ වචන නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ කොණ්ඩෙට දැන් බලන්නකෝ අපේ කට්ටිය කොණ්ඩෙට දෙන වදේ පාට ගන්නවා. කැරකිලා තියෙන එක ස්ට්‍රේට් කරනවා. ස්ට්‍රේට් කරලා තියෙන එක කරකවනවා. අන්තිමේට වෙන්නේ මොකද්ද? හන වැහැර වගේ. චුට්ටයි ඉතුරු වෙන්නේ. දැන් එතකොට මේ යෞවන මදේ දුරරලා නැවත නැවත හිතන්නයි කියනවා. කවුද? භාග්‍යතුන් වහන්සේ. මම වයසට යන කෙනෙක්. ඊගාවට දේශනා කරනවා, ඉස්සර මගේ කොණ්ඩෙට මං සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩේ සුවඳ කරඬුවක් වගේ. ඒ වුණාට දැන් සුවඳ කරඬුව වගේ කියන්නේ පින්වන්නේ ඕගොල්ලෝ දැකලා තියෙනව නේද? කරඬුව දැකලා තියෙනවනේ. කරඬුව යටින් මහතයි, උඩින් එන්න චූටි වෙලා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඕගොල්ලෝ දැකලා තියෙනව නේද? ලස්සන්ට කොණ්ඩේ කරකෝල උඩට කරලා වඳිනවා. දන්නවනේ? කරඬුව වගේ එනේ ටිකක්. එතකොට ආන් ඒකයි මේ කියන්නේ. ඉස්සර මගේ කොණ්ඩෙට සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩේ සුවඳ කරඬුවක් වගේ. හරි සුවඳයි. කරඬුව ඇතුළෙත් සුවඳයි, හැඩෙත් කරඬුව වගේ. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහිල්ලා. දැන් මේක ජරාවට පත් වෙලා ගිහිල්ලා. හා ලොම් වගේ ගඳ ගන්නවා. ඉස්සර සුවඳට තිබ්බට දැන් මොන වගේද? හා ලොම් වගේ. හා වගේ ලොම වගේ ගඳ ගන්නවා. සත්‍යවාදී බුදු සමිතුන්ගේ වචන නම් වෙනස් වන්නේ නැහැ. ඒ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඊගාට දේශනා කරනවා, ඉස්සර පිළිවෙලකට මල් වහපු මිදුලක් වගේ. මම් පණාවෙන් ලස්සනට කොණ්ඩේ පීරනවා. අවුල් දිගහැරලා රත්තරන් කොණ්ඩ කටු ගහලා ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහිල්ලා. තනින් තන ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඔක්කොම ගැලවිලා ගිහිල්ලා තනින් තන චුට්ට ඉතුරු වෙලා තියෙනවා. සත්‍යවාදී බුදු සමිතුන්ගේ වචන නම් වෙනස් වෙන්නේ නැහැ. පින්වන්නේ, නිකන් කල්පනා කරලා බලන්න, කාමයන් ගැන තියෙනවා දේශනාවේ කාමයන් කාලිකයි කියනවා. කාමයන්ගෙන් ලබන්න පුළුවන් සැපය මොකද්ද? කාලිකයි. නිකම්මෙන් යම් සැපයක් ලබනවාද, ඒ නිකම්මේ අකාලිකයි. තේරුණේ? කාමයන් මොකද්ද? කාලිකයි. නිකම්මෙන් යමක් ලැබනවාද, යම් සැපයක්, ඒක අකාලිකයි. දැන් ඔබ කල්පනා කරලා බලන්න, පුංචි කාලේ කොණ්ඩේ කපපු ස්ටයිල් එක නෙමෙයි දැන් කොණ්ඩේ කපන්නේ. ඇත්තද කුරුද? ඈ, ඇත්ත. දැන් කපන එකත් දැන් තියෙන ස්වභාවයත් අපිට හැමදාම රැක ගන්න පුළුවන්ද බෙයිද? බෑ. එහෙනම් මේක
කාලිකයිද අකාලිකයිද? කොණ්ඩෙ දිහා බලලා සැප විඳින්න පුළුවන් සැප කාලිකයිද අකාලිකයිද? කාලිකයි. කොණ්ඩෙ සරසලා ලබන්න පුළුවන් සැපය කාලිකයි. එහෙනම් ඒක හැමදාම පවත්වන්න පුළුවන් එක නෙමෙයි. මේ ස්වභාවයේ යමෙක් සිහි කරනවා නම් මට ඕන තරම් ලස්සන උදාහරණ තියෙනවා. මේ සුමේදා තෙරණියගේ ගාථාවල නමුත් ඒක වෙනම දේශනාවක් ඇටියට කරන්න පුළුවන් නිසා මම දැන් මතක් කරන්නෙත්. ඕන තරම් ලස්සන උපමා තියෙනවා. මේ විදිහට හිතන්න, මේ විදිහට හිතන්න. වීර චරිතයක්. වීර චරිතයක්. රජෙක් වෙනවා. කැඳගෙන යන අග මෙහෙසිය හැටියට එක්කන් යන්න මේ අග මෙහෙසිය කරවනවා කියලා. රජුරුවන් ඉස්සරහා කොණ්ඩේ කපලා දානවා. තමන්ගේ කඩුව අරගෙන දිගට තියෙන කොණ්ඩේ කපලා රජු ඉස්සරහාම අතහැරලා දානවා. දාලෙවිල්ල හි කියනවා, "ඔහෙත් මේ කුණු ශරීරය ගැන මේ විදියට හිතන්ට" කියනවා. එතකොට යමෙකුට මේ කාලික සැපේට වසඟ වෙන්නේ නැතුව යමෙක් මේ දිරණ ලෝකයේ ගැන හිතලා 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 එයා නෙක්ඛම්මේ තුල කාමයන් අතහැරීම තුල සතුටු වෙනවා නම් එයාට යම් ඵලයක් ලැබොත් එයා මේ ජීවිතේ සෝතාපන්න වුණොත් ආ ඊළඟ ජීවිතේ සෝතාපන්න වෙන්න ඕනිද? නෑ. එහෙනම් ඒ ලැබපු දේ, ඒ කාමයෙන් බැහැර වීම නිසා ලැබපු දේ තමන් සසරෙන් එතර වෙනකම්ම තමන් එක්ක තියෙනවා. නමුත් මේ ස්ට්‍රේට් කරපු කොණ්ඩේ, මේ කර්ල් කරපු කොණ්ඩේ, එහෙම කිව්වට කමක් නැහනේ. තේරෙන්නේ එහෙම කියපුවමනේ. මේ මල් ගහපු කොණ්ඩේ, මේ පාට කරපු කොණ්ඩේ අපිත් එක්ක හැමදාම ඉන්නේ නැහැ. මේක පුස්සක් වෙලා යනවා. ඔක්කොම ගැලවිලා වෙනසිලා යනවා. ඒකයි මේ දේශනා කරන්නේ. බුදු සමිඳුන්ගේ වචන නම් වෙනස් වෙන්නේ නෑ. කළු කෙස් වැටිය ලස්සන්ට ගොතලා රත්තරන් ආභරණ වලින් සරසපුවම හරී ලස්සනයි. නමුත් දැන් ජරා විසින් ඒ කෙස් ගලවලා දාලා තියෙන්නේ. මොකෙන්ද ගලවලා දාලා තියෙන්නේ? ජරාවට පත්වීම කියන ධර්මතාවයේ විසින් මේක ගලවලා දාලා තියෙන්නේ. සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ වචන නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ ඇහිබැම හරීම ලස්සනයි. දැන් මේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගේ. දැන් ඕගොල්ලෝ හිතන්න එපා මේ ඕගොල්ලන්ගේ ගැන මේ කියන්නේ කියලා. ඕගොල්ලෝ වගේ කෙනෙක් නෙමෙයි අඹපාලි කියන්නේ. තේරුණේ? අඹපාලි ගැන තියෙන්නේ මනුස්ස රූසපුව ඉක්මවාගිය කෙනෙක්. මොකක් ඉක්මවාගිය කෙනෙක්ද? මනුස්ස රූසපුව ඉක්මවාගිය කෙනෙක්. දිව්‍ය ශරීරයට, ඒ කියන්නේ දේවතාවියන්ගේ ශරීරයට ලං නොවිච්ච කෙනෙක්. එහෙමනම් දේවතාවියක්මත් නෙමෙයි. හැබැයි මනුස්ස ස්වභාවය ඉක්මවාගිය ලස්සන කෙනෙක්. මෙතුමිය පහළ වුණයි පස්සේ රජුරුවන්ට පණිවිඩේ ගියා. කුමාරවරුන්ට හැමෝම කීවා, මට ඕන කීවා. මම තමයි සුදුස්සා කිව්වයි. මේ තරම් ලස්සන කෙනෙක් මේ පෘථුවියේ පහළ වෙලා දැකලා ඒගොල්ලෝ නෑ. ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලෝ වගේ කෙනෙක් කියලා. නෑ, ඊට වැඩිය ලස්සන කෙනෙක් මේ. එහෙව් කෙනා තමයි මෙහෙම කියන්නේ. අන්තිමේට මේක රාජසභාවට විසඳා ගන්න පුළුවන් උනේ නෑ. ඇයි? හැමෝම මට ඕනා කියනවා. දැන් මේක මහා අරගලයක්.
අන්තිමේට මොකද කරේ තීරණයක් ගත්තා සැමට සාධාරණ වෙන්න ජනපදේ ජනපද කල්යාණීය කළා ඒ කියන්නේ අග්‍රගණිකාව කළා තනතුර දීලා ඉවරලා මෙයාව තිබ්බා එදා බලන්න අර සීකී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උත්තමාවියකට විරුද්ධව කටහැරපු එකේ විපාකේ පිංගල දෙව්ලෝකිය පැතුමට අනුව ඕපපාතිකවත් උපන්නා අන්තිම භවයේදීත් කවුද අන්තිම භවයේදීත් ගණිකාවක් එතකොට මේ ඕගොල්ලෝ වගේ කෙනෙක් නෙමෙයි මේ දේශනාව කරන්නේ ඕගලන්ගේ රූසපුවත් ඉක්මවා කිය කෙනෙක්. එහෙනම් ඔහෙලා ගැන කවර? අපි ගැන කවර? කො කියන්නේ? කවර? කතාද? සමහරු ඉන්නේ නෑ. අප මට නම් එහෙම වෙන්නේ නෑ වගේ හිතාගෙන. අපිට ගැන කියන්න දෙයක් නෑ. ඊගාවට දේශනා කරනවා ඉස්සර මගේ ඇහිබෙම හරීම ලස්සනයි. දක්ෂ චිත්‍රශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා රැලි වෙලා රැලි දෙකක් වගේ නලලේ එල්ලිලා වැටෙනවා. දැන් මහතට ලස්සනට තිබ්බ ඇහිබෙම මොකද වෙන්නේ? එල්ලෙනවා දැන් ඇහැ ඉස්සරහා. එල්ලිලා වැටෙනවා. සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචන නම් වෙනස් වන්නේ නැහැ. ඉස්සර මගේ ඇස් දෙක ලොකුයි. දිගයි නිල් මැණික් දෙකක් වගේ බැබළුණා ලස්සන ඇස් නමුත් දැන් ජරා විසින් ඇස් දෙක විරූපී කරලා දාලයි තියෙන්නේ සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ දැන් ඇස් බැහැම පාට කළා පිල් ටිකක් දැන් දානවනේ සමහරුනේ ඇස් පිල්ලක් දානවා දාලා ඇස් දෙක කරකෝල හොඳට බලනවා ලස්සනයිද කියලා නේ දැන් කියනවා ඉස්සර මගේ ඇස් නම් ලොකුවට ලස්සනට තිබුණා නිල් මැණික් වගේ දැන් ජරා විසින් ඇස් දෙක විරූපී කරලා දාලා තියෙනේ වයසක ආච්චිලගේ ඇස් දෙකලා තියෙනවාද ආ ඕ අන්න ඒ වගේ සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචන නම් වෙනස් වෙන්නේ නෑ ඉස්සර මගේ නැහැය සිනිතුවට ඉස්සිලා තිබුණා. ඒ නැහැට මගේ මූණ ගොඩාක් ලස්සන වුණා. නමුත් දැන් ජරා විසින් ඒක හකුලුවලා දාලා තියෙන්නේ. සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. මගේ කන් පෙති ඉස්ස හරියම ලස්සනයි. ලස්සනට හදාපු රත්තරන් වලලු වගේ. ඒ කාලෙ පින්ගන්නේ ඔය කරාබු නෙමේ දැම්මේ. මේ කනේ කන් පෙත්තේ හිලක් හැදෙනවා ඒ කාලෙ දාපු වලලු වල මේ කරාබු වල හැටියට. එතකොට ඒක මෙහෙම වටේට පටිය වගේ. දැන් ඒක ඔය කළු ජාතිකයන් අතර සමහර තැන්වල දකින්න ලැබෙනවා. දැන් නම් ඉන්දියාවේ දකින්නත් නෑ. ඒකයි මේ කියන්නේ මගේ කන් ඉස්සර හරියට රත්තරන්ින් හදාපු වලලු වගේ කියන කොහොම ලස්සන්ට තියෙන්නේ නැද්ද? නමුත් දැන් ජරාවටපත් වෙලා රැලි දෙකක් වගේ එල්ලිලා වැටෙනවා. සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචන නම් වෙනස් වන්නේ නැහැ. ඉස්සර මගේ දත් සුදට සුදේ කොද කැකුළු වගේ ලස්සන්ට තිබුණා. සුදට සුදේ කොද කැකුළු වගේ ලස්සනට තිබුණා කියන. අර තේනවා කවියක් කවියක්ද ගීතයක්ද මන්ද? මල් සිනා නුඹේ තැවරිලා කිරි ඉද්ද මල් වලට පීදිලා කියලා. මොකද කියන්නේ? කොද කැකුළු වගේ කියන එකම තමා. දත් මොකද? සුදු පාටයි. දත් සුදු පාටයි. එතකොට මේ මල් ඉද්ද මල් වල පොට්ටු වගේ කියනවා. ඉද්ද මල් වල පොට්ටු මොන පාටද? සුදු පාටයි.
එතකොට ඒ හිනාව නිසා කියනවා ඒ පොට්ටු පීදිලා තියෙන්නේ. දැන් අපි ඔහොම කොච්චර වර්ණනා උපමා කළත් මේ කියනවා ඉස්සර මගේ දත් සුදුට සුදේ කොත කැකුළු වගේ ලස්සන්ට තිබුණා. නමුත් දැන් ජරාවට පත් වෙලා කැඩිලා ගිහිල්ලා කහපාට වෙලා තියෙන්නේ. දැන් දත් කැඩිලා භාගයක් කැඩිලා කහපාට වෙලා තියෙන්නේ. සත්‍යවාදී බුදුරජුන්ගේ වචන නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ කටහඬ හරිම මිහිරි. වනාන්තරේ රුක්ගුමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා මගේ හඬ තැනින් තැන පැකිලෙනවා. සත්‍යවාදී බුදුරජුන්ගේ වචන නම් වෙනස් වෙන්නේ නැහැ. ඔබ දැකලා ඇති, ඔබට අහන්නත් ලැබිලා ඇති, කාලයක් ලස්සන්ට ගී කියපෝ අය වයසට ගිහිල්ලා එනවා නේද? ඒගොල්ලන් සමහරලාට ඔය මේ ඉන්ටර්විව් කරනවා වැඩසටහන් වලට. අර එදා තිබ්බ එක තියෙනවද? නෑ. ගෞරවයට අපි අහගෙන ඉන්නවා තමා. මොකද වෙන්නේ හඬට? ගීය කීවට පැටලැවෙනවා, ගොත ගැහෙනවා. වෙනවාද නැද්ද? ආන් ඒක තමා මේ කියන්නේ. එතකොට මේ තරුණ දුවාල පුතාල කල්පනා කරන්න, අපි වසඟ වෙලා ඉන්නේ ඕකට තමා. අපේ රූපෙට, අපේ හඬට, අපේ ඇස් දෙකට, අපේ කොණ්ඩෙට, ඒ කොණ්ඩේ සුවඳට අපි වසඟ වෙන්නේ ඕකට තමා. අපි වසඟ කරගන්න හදන්නේ ඕකෙන්ම තමා. නමුත් ඔය සිහිලු දේවල් ජරාවටපත් වෙලා වෙනසිලා යනවා. අන්තිමේට අර මිරිඟුවකට රාහු වෙච්චි මූයිකුට වෙච්චි දේ තමයි ටික කාලයක් ගියාම වෙන්නේ නේ. එතකොට තමයි අර පාට මැකිලා මේ වත්සුණු සේදිලා නියම ස්වභාවයේ පේන්න පටන් ගන්නෙ. අර එකදා තැනක තියෙනවා මේ ස්වාමීන් වහන්සේ නම නිතරම මතක් වෙනවා. කොහෙද? ගෙදර. ඉතින් මෙයා එනවා, පැවිදි වෙනවා. මතක් වුණාම ආයේ සිවුරු අරිනවා යනවා. ආයේ එනවා, පැවිදි වෙනවා. මතක් වුණාම සිවුරු අරිනවා යනවා. ගිහිල්ලා ඉතින් ආයේ කුඹුරු කොටනවා. ඊට පස්සේ නෝනට කන්න දෙනවා. ඊයේ ටික කාලයක් ඉඳෙදී අනේ මේ මහන්සි වෙලා වැඩක් නැහැ කියලා ආයේ හොඳවටම කෙට්ටු වෙනවා. දැන් මහන්සි වෙලා වැඩ කරන්න එපා. හොඳටම කෙට්ටුණායි පස්සේ හිතෙනවා මීට වැඩිය හොඳයි පැවිදුණා නම් කියලා. පැවිදි වෙලා හොඳට වළඳනවා. ආයේ ටිකක් අතපය හැදිලා හොඳට මහත් වුණාම හිතෙනවා ගෙදර ගියා නම් හොඳ. ආයි යනවා. ඔහොම ඔහොම ගිහිල්ලා දවසක් දැන් නෝනට දරුවෙක් හම්බෙන්න ඉන්නවා. එතකොට දවසක් මෙයා මහන්සි වෙලා කුඹුරේ වැඩ කරලා ආවා. ගෙදර ආවා බඩගින්නේ. හොඳෝටම බඩගිනේ. එද්දී තමන්ගේ බිරිඳ ප්‍රියාවිය අර දරුවා හම්බෙන්න ඉන්න කුසත් දර් තියාගෙන ඇඳේ උඩු බැල්ලෙන් ඇලවෙලා ඉන්නවා. ඇස් දෙක පියාගෙන මහන්සි. දරුවෝ හම්බෙන්න ඉඳෙද්දී ඉතින් චුට්ටටත් මහන්සි වෙනවනේ නේ. එතකොට ඇඟ පේනවා මෙයාට. කල්පනා කළා කියනවා අනේ මමත් මෙහෙම රූපයකටනේ මේ කැරක් කැරක ආයේ ආයේ එන්නේ. එදා ගියාමයි කියනවා ආයේ ආවේ නැහැ. එදා ගියාම ආයේ ආවේ නැහැ. අරහත්ත්වේ සාක්ෂාත් කරලා තමයි නැවතුනේ. කීවතාවක් ගෙදරාවා කියලා හිතන්නේ. හත් වතාවක් සිවුරු ඇරියා. දෙන්නේ මේ රූපයේ කියන එකේ හැබෑ ස්වභාවය දේශනාවේ තියෙනවා පින්ගන්නේ. ඔබටම තේරෙවි දැන් ඈ මේක කියපුවම. මේක ලස්සනට පේන්නේ ඇඳුම නිසා කියනවා. මොකක් නිසාද මේක ලස්සනට පේන්නේ? ඇඳුම නිසා කියනවා. ඇත්තද බොරුද කියලා තම තමන් ගැනම කල්පනා කරලා බැලුවනම් ඉවරයි. මේක ලස්සනට පේන්නේ ඇඳුම නිසා.
මේකේ ගන්න දෙයක් ඇත්තේ නෑ. ඊගාවට තියෙනවා ඉස්සර මගේ බෙල්ල ලස්සන්ට උපදාපු රත්තරන් බෙල්ලක් වගේ බෙල්ලෙක් වගේ බෙල්ලෝ දැකලා තියෙනවනේ හොඳට ෂයින් එක තියෙන්නේ රත්තරණින් උපදාපු බෙල්ලෙක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා ලස්සන නැති වෙලා ගිහින් බෙල්ල නැමිලා තියෙන්නේ. සත්‍යවාදී බුදුරජුන්ගේ වචන නම් වෙනස් වෙන්නේ නැහැ. මට මතක් වෙනවා පින්වත්නි, ඔය ගොඩාක් දෙනෙක් මෙහෙන් මේ රටෙන් ඔය වෙනින් රටවල් වලට ගියයි පස්සේ හොඳ රස්සාවල් නැහැ. ඔය ඒජ් කෙයා සෙන්ටර් වල වැඩ කරනවා. ඒජ් කෙයා සෙන්ටර් කියන්නේ මොකක්ද දන්නවද? මෙහෙ මහලු මඩම කියන්නේ ඒකට. ගිහිල්ලා ඉතින් වැඩ කරනවා, කැතකුණු අත ගන්නවා, ඒව හොදනවා, ඒ උපකාරක සේවා කරනවා, ඉතින් ඒ කටයුතු කරනවා. එතකොට මපිත් එක්ක ඇවිල්ලා ඒ මහත්තුරු ඒ නෝනලා කතා කරනවා. ස්වාමීන් වහන්සේ හරි පුදුමයි කියනවා. ආයේ ජීවිතය ගැන නම් ඉතින් ධර්මයේ හැසිරෙන්න උත්සාහයක් තියෙන අය ජීවිතේ නම් මොකද්ද කියලා හිතෙනවා කියනවා. උදේද රෑද කියලා වයසට ගියයි පස්සේ මතක නෑ කියනවා. මේ උදේද මේ රෑද කියලා දන්නේ නෑ. කෑවද නැද්ද කියලා මතක නෑ කියනවා. බෙහෙත් දුන්නද නැද්ද කියලා දන්නේ නෑ කියනවා. තමන්ගේ නම මොකද්ද, තමන්ගේ ගම මොකද්ද කියලා දන්නේ නැහැ කියනවා. තනි කාමරයක, ඒ කාමරයේ ටියුබ් ලයිට් එක තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම්ම ඒ පැය 24 මේක හැමදාම දැල් වෙනවා. එළියක් දකින්නේ නැහැ. ඒකට කවුරු හරි එනවා, බේඩ් ටික දෙනවා, කෑම ටික හන්දෙන් කවනවා. එයා ඔහි ඇඳට වෙලා ඉන්නවා. ටොයිලට් කරපුවාම ඒකස් කරනවා. මේ වයසට යන ජීවිතේ, ඔය තරුණ ජීවිතේට සිද්ධ වෙන දේ ඔබටත් මටත් මේක උරුමයි. ඊට පස්සේ කියනවා, ස්වාමීනි දැන් ලෙඩ වෙලා උණයි පස්සේ දොස්තරලා ඇවිල්ලා ඉවෙලා මේ දැන් ලංකාවෙන් ගිය අය හරි කාරුණිකයිනේ නේ. එතකොට දොස්තරලා ඇවිල්ලා නියම කරනවා කියනවා, ආයේ කටින් කිසි දෙයක් දෙන්න තහනම්. ඒ කියන්නේ ඒ ලෙඩාට මේ දිව හසුරව ගන්න පණ නැහැ. ආයේ කටින් කිසිවක් පොවන්න තහනම්. අනේ ස්වාමීනි, තහනම් කරලා තියෙද්දි අපි කොහොමද කියලා අහනවා. වතුර ඉල්ලුවත් වතුර ටිකක් දෙන්නේ. වතුර ටිකක්වත් දෙන්න බෑ. ඊට පස්සේ කියනවා, ස්වාමීන් වහන්සේ පුතුම හිතෙනවා ඇයි මැරෙන්නේ නැත්තේ කියලා හිතෙනවා කියනවා. අර හිටපු රූපේ දැන් මෙච්චරකල් බලෙන් හරි අපි ටිකක් හරි කැව්වනේ, වතුර ටිකක් හරි දුන්නනේ. ටික කාලයක් යද්දී වේලිලා ඇට ගැහිලා යනවා කියනවා. ඒත් මැරෙන්නේ නැහැ, පපෝ වැඩ කරනවා. එතකොට අර සේලයින් අර මේ දෙනවා, ඇට ගෙහිලා යනවා කියනවා. සමහර අය එහෙම මුකුත් නැතුව අර ගහන ඉන්ජෙක්ෂන් එකේ මාස ගණන් ජීවත් වෙනවා. ඇත්ත දෙයක් නෑ. අර ඕගොල්ලෝ දැකලා තියෙනවා සෝමාලියාවේ එහෙම ඇට ගෙහිච්ච කට්ටිය ඊට වැඩි ආපං කියනවා. ඒ ලෝකේ ස්වාමීන් වහන්සේ එළියට කවදාකවත් පෙන්වන්නේ නෑ කියනවා. දැන් ඒ ඒජ් කෙයා සෙන්ටර් වල එහෙම තනි වෙච්ච අයගේ ජීවිතේ කවදාකවත් එළියේ ලෝකයට දකින්න හම්බෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට දකින්න හම්බෙනවද? නැහැ. ඕගොල්ලන්ට දකින්න තාක් හම්බෙන්නේ ලස්සන්ට සරසලා, ලස්සන්ට වැඩ දාලා, ලස්සන්ට හිනා වෙලා, ලස්සන්ට ඇඳපු කට්ටිය අර ලෝකේ දකින්න හම්බෙන්නේ නැහැ. අන්තිම උනාම තියෙනවා කියනවා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න. අන්තිම උනාම ස්වාමීන් වහන්සේ සමහරු නම් කියන්නේ ඔය ගහන ඉන්ජෙක්ෂන්. එතකොට ඒක ගහනවා කියන්නේ මොකටද? වේදනාවක් නැතුව මැරෙන්න. සමහර අපිත් එක්ක වැඩ කරන කට්ටිය ඩෝස් එක වැඩි කරලම ගහනවා කියනවා. අනේ ස්වාමීනි, මට නම් ඕක ගහන්න වෙන වෙලාවට මම ඉක්මනට ලියු දාලා ඉවරලා මොකක් හරි
බොරුවක් කරලා යනවා යන්න කියනවා. මම ওই ඉන්ජෙක්ෂන් එක ගහන්න යන්නේ නැහැ කියනවා. ඒක ගහන්න වෙනවා කියලා සමහර එක පුතෙක් කියනවා. මම තමා කියනවා ඒක දෙන්න ඕන. ගහන්න ඕන වෙන කෙනෙක්. එයා කියනවා ඒක වෙන්නවා දෙන්න ඕන වෙලාවට දවස් 3-4ක් හරි අමාරුවෙන් හරි ලිමාඩු දානවා කියනවා. එහෙම ලෙඩෙක් ඉන්න වෙලාවට ඒක මැරෙන්න මට ගහන්න බෑ කියනවා මිනිසෙකුට. ඕක තමයි මේ රූපේ ස්වභාවය. අපි කොච්චර සරස සරස මේක වැඩ දැම්මත් අපි කොච්චර මේක සරස සරස මේක ඔපේට තියාගන්න හැවිද්දත් ඕක තමයි අන්තිමේට තියෙන ස්වභාවය. දරුවන්ට කියලා මේක කරන්න දෙයක් නෑ. දේශනාවේ තියෙන එහෙමනේ, ජරාවෙන් දිරන මව් දැකලා දරුවට ලබන්න බෑ කියනවා. අනේ මං දිරත්වා මගේ මව නොදිරත්වා කියලා ලබන්න බෑ කියනවා. ව්‍යාධියෙන් වෙනසෙන දරුවා දැකලා අම්මට බෑ කියනවා ලබන්න. අනේ මං ලෙඩවෙත්වා මගේ දරුවා ලෙඩ නොවෙත්වා කියලා ලබන්න නම් බෑ කියනවා. මේක පින්වන්නේ උපන් හැමෝටම උරුම වෙච්ච දෙයක්. එහෙනම් මේක අවබෝධ කරන්නයි තියෙන්නේ. වෙහෙසිලා දඟලලා වැඩක් නෑ. මම මේ ළඟදී එක මේ මහත්තයෙකුට කිව්වා කතා කරපු වෙලාවේ, මහත්තයා ජීවත් වෙන්න කියලා හිතලා උස්ම ගන්නවද කියලා ඇහුවා. නෑ වහන්නාස කිව්වා. දැන් ඕගොල්ලෝ කවදාහක්වත් මම මේ ජීවත් වෙන්න ඕන හොඳට උස්ම ගන්න ඕන කියලා උස්ම ගන්නවද? නෑනේ. ජීවත් වෙන්න කියලා හිතලා අපි උස්ම ගන්න જાතිය. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙනවා මොකද්ද? හුස්ම වැටෙනකන් ජීවත් වෙන්න. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? හුස්ම වැටෙනකන් ජීවත් වෙන එකක් මේ අපේ තියෙන්නේ. ඒ කාලය තුල ඔය රූපෙට රැවටෙන්න එපා. චූටි කාලයයි තියෙන්නේ. ඔය තරුණ කාලය කියන්නේ බොහෝම ඉක්මනට වෙනසිලා යන එකක්. ඒ හින්දා මේ රූපෙට රැවටෙන්න එපා. දැන් මේ බලන්න රූපෙට රැවටිච්ච හින්දා කිව්වට කමක් නැද්ද? අපේ ජාතියට වෙච්ච ඉදී රූපෙට රැවටිච්ච හින්දා ජාතියට වෙච්ච දේ කිව්වෙ මොකක්ද දන්නවා? අර තියෙන්නේ එස් මහින්ද හිමියන් ලියලා ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ. එතකොට අපේ ජාතිය තමයි මොකද්ද? රන් විමන. බුදු මැදුර කියමුකෝ රණින් හදපු විමානේ. මොකද්ද? ජාතිය රන් විමනක් වේ. ඒක ඇතුලේ දැල්ලපු පහන තමා මොකද්ද? ආ ආගම. මේ ලෝතුරු බුදු දහම මොකද්ද? ඒක ඇතුලේ දැල්ලපු පහන. දැන් අපේ කට්ටිය රූපේ රකින්න කියලා සමහරු දරුවෝ හදන්නේ නැහැ. ඇත්තද බොරුද? මොකද නිසද්ද? ඇත්ත. හැදුවත් එක්කෙනයි දෙන්නයි. මොකද්ද ආරක්ෂා කරගන්න හදන්නේ? රූපේ ෂේප් එක හැඩි ආරක්ෂා කරන්න හදනවා. ආරක්ෂා කළා මොකක් කරන්නේද? කිව්වට කමන්නෑනේ. ලෝකෙට පෙන්වන්න. වෙන මොකද්ද? ඇත්තද බොරුද? ඇත්ත. එතකොට ඕම් බලන්න රූපේට වසඟ වෙච්චි ජාතියකට වෙච්ච වැඩේ. එහෙනම් ඒ ජාතියේ වඳ වෙන්න ඒ පහන දැල්වලා තියෙන විමානෙට මොකද වෙන්නේ? විමානේ දුර්වල වෙනවා, පරාල කඩාගෙන වැටෙනවා, බිත්ති පෙරලෙනවා. ඔහෙලට තේරෙනවද වෙන වැඩේ? එහෙනම් ඒක ඇතුලේ දැල්ලපු පහන කවදාකවත් රැකෙන්නේ නැහැ. ඒ පහන රකින්ට බෑ ජාතිය වඳ වෙනවා නම්. එහෙනම් කල්පනා කරලා බලන්න, රූපෙට වසඟ වෙච්චි ජාතියකට වෙච්චි වැඩේ. තේන්නද?
ආංගිකයි. ඊගාවට ජාතිය බෝ වෙන්නේ නැති වෙන්න පෙත්තක් බොනවා. ඒක පිපුවම හරහට පළල් වෙනවා. ඉහළට නෙමෙයි. සිරසට නෙමෙයි තිරසට. ඊට පස්සේ ඉතින් ඇවිදිනවා කොච්චරවා බර අඩු කරගන්න, සයිස් එක අඩු කරගන්න. ඇත්ත තත්ත්වය ඕකයි. ජාතිය නැති වෙනවා මේ දහමුවත් රැකෙන්නේ නැහැ. කොතනද? රූපෙට වසඟ වෙලා. රූපේ රකින්න හඳ නොමේක රකින්න බෑ. දිව්‍යාංගනාවක් වගේ ලස්සන වෙච්චි අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේ කියන්නේ කාටවත් මේක රැක ගන්න පුළුවන් කම නෑ. ඔයෙලට පුළුවන් වෙයිද? බෑ. එහෙනම් අඩු ගානේ මේක වෙනසිලා යන්න කලින් අර ජාතිය කියන විමානෙවත් කෙලින් කරලා තියලා මැරෙන්න කල්පනා කරන්න. එතකොට අපේ මේ පහන මේ ජාතිය හිටියොත් විතරයි පින්වත් මේ ආගම රකින්නේ. වෙන කෙනෙක් මේක රකින්නේ නැහැ. තේන්නේ? මේක වෙන තැනක වෙන ඇත්තෙත් නැහැ. ආයෙ හට ගන්නන්නත් බෑ. මේ පහන දැන් නිවෙන්නයි යන්නේ. පුළුවන් නම් රැකගන්න. රූපේට වසඟ නොවි. ඉතින් එතුමිය දේශනා කරනවා ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. මොකද්ද? අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා පළොල් ගහක අතු දෙකක් වගේ. පළොල් ගස්වල අතු හරි මේ පැලිලා 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 කැත වෙලා තියෙන්නේ. සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ අත්වල ඇඟිලි රත්තරන් වලින් කරපු රූපයක් වගේ. රන් වලලු මුදු දහලා හැඩ වැඩ වෙලා තිබුණා. ලස්සන වැඩි වෙලා තිබුණා. මොනෝ මොනෝ දාලාද? රන් වලලුයි මුදුයි දාපුවම මේ ඇඟිලි ටික අල්ල ලස්සනට තිබුණා. නමුත් දැන් මේ ඇඟිලි ජරාවටපත් වෙලා පේන්නේ මුල් ගොඩක් වගේ. සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචන නම් වෙනස් වන්නේ නැහැ. ඉස්සර මගේ ලැමද එකට එකතු වෙලා උඩට හැරිලා තිබුණා. නමුත් දැන් ජරාවටපත් වෙලා වතුර හිඳිච්ච පෙරහන් කඩයක් වගේ. තේරුණේ? ලැම ගැන කියන්නේ වතුර හිඳිච්ච පෙරහන් කඩයක් වගේ. සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. පින්වත්නි, මේ රූපය කියන එක අවබෝධ නොකරන තාක් මොකක් නොකරන තාක්ද? අවබෝධ නොකරන තාක් මේකට වසඟ වෙනවා. මොකද්ද වෙන්නේ? මේකට වසඟ වෙනවා. වසඟ වුණායි පස්සේ සිතින් කරන්න තියෙන්නේත් පවුමයි. ඇයි ඒ? මුලා වුණ සිතින් යුතුවන ඉන්නේ. කයින් කරන්න තියෙන්නේ අකුසල්මයි. ඇයි ඒ? මුලා වූ සිතින් යුතුව ඉන්නේ. වචනයෙන් කරන්න තියෙන්නේ අකුසල්මයි. ඇයි ඒ? මුලා වූ සිතින් යුතුව ඉන්නේ. දැන් මේ කල්පනා කරලා බලන්න, තවත් රහත් මෙහෙණියක් දේශනා කරනවා. කවුද? ඉසිදාසි මෙහෙණින් වහන්සේ, රහතන් වහන්සේ. ආත්ම භාව හතකට කලින් රංකරුවෙක්. කවුද? රංකරුවෙක්. දැන් පරදාර සේවනයේ යෙදෙනවා කියන එක තේරෙනවනේ. වැරදිකාම සේවනයේ යෙදෙනවා කියන්නේ, වැරදිකාම සේවනයේ යෙදෙන්නේ රූපේට වසඟ වෙලාද නැද්ද? රූපේට වසඟ වෙලා ආසාවෙන් මූසපත් වෙලා. එතකොට මෙයා මොකද කළේ? ඒ රන්කරුවා කාලේ ආත්ම භාව හතකට කලින් රූපේට වසඟ වෙලා ඉවර වෙලා පරදාර සේවනයේ යෙදුනා. මේ නැසෙන වෙනසෙන රූපේට හාලුම් වගේ පහස කාලක ගඳ ගන්න කොණ්ඩෙට, බොඳ වෙලා යන ඇස් දෙකට, රැලි වැටලා යන නහයට, කම්බුල් වලට, ඇහි බැමට,
එල්ලිලා වැක්කෙරලා යන රැලි වැටලා යන කන් දෙකට රූපිට වසඟ වෙලා ඉවෙලා වැඩි කාම සේවනේ යෙදුණා. දේශනා කරනවා ඊළඟ ජීවිතේ තැප්පේ මහා නිරේ කියනවා. කොහෙද ගියේ? නිරේ. මොකක් අවබෝධ නොකළ නිසාද? රූපේ අවබෝධ කරන්න ඕනා කියලා දන්නේ නැතුව ගොරගත්තු පෞටික විඳවන්ට. ඊට පස්සේ නිදහස් වුණා කියනවා. කොහෙන්ද නිදහස් වුණේ? නිරේ. නිරේ නිදහස් වෙලා ඇවිල්ලා උපන්නා කියනවා. දැක්කා මෙයා දැන් මේ රහත් උනායි පස්සේ ඉතිදාසි මෙහෙණින් වහන්සේ තමන්ගේම පරණ කතාව මම මොකද මේ දුක් විඳේ කියලා ආපස්සට හැරිලා බැලුවා. බලද්දි තමයි පේන්නේ. ඉතින් එතුමිය දැන් අපි නම් අපේ පහුගිය කතන්දරේ මොකද කරන්නේ? ඈ එළියට දානවද හංග ගන්නවද? හංග ගන්නවා. පහුගිය කාලේ කතන්දරේ කැතයි නම් අපි හංග ගන්නවා. ලස්සන නම් උජාරුවට එළියට දානවා. එහෙමනේ නේ? නේද? නමුත් මෙතුමිය එහෙම හැංගුවේ නෑ. ඇයි ඒ? නිකලෙස් නිසා. දේශනා කරන රන්කරුවෙක් වෙලා ඉපදිලා පරදාර සේවනයේදීලා නිරේ උපන්නා කියනවා. නිරේ නිදහස් වුණා. දැන් මෙතුමිය බලනවා මට ඊට පස්සේ මොකද වුනේ කියලා. දකින්නවා කැලේ වඳුරු රංජුවක් ඉන්නවා. ඒ වැඳිරියගේ බඩේ ගිහිල්ලා උපන්නා. දැන් කලින් ජීවිතේ රන්කරුවා ඊට පස්සේ නිරිසතා. දැන් කවුද? වැඳිරියගේ බඩේ ඉන්නේ. බිහි වුණා කියනවා කැලේම වඳුරු පැටියෙක්. දැන් මූ ටික ටික අම්මගේ බඩේ මෙල්ලිලා කිරිබීලා ලොකු මහත් වුණා. ඔය වඳුරු රැළක ඉන්නේ නායක එක වඳුරයි. උගේ අන්තප්පුරයක් වගේ තමයි ඉතුරු රැළ ඉන්නේ. එතකොට තව එකෙක් හොඳ එකෙක් හැදෙනවා නම් මොකද කරන්නේ? ඌ එළවල දානවා. එතකොට දවසක් දැන් මේ පිරිමි සතා පොඩි එකක් කැලේ මහ වඳුරාවා කියනවා. ගැහුවා කියනවා මාව එළවන්න කියලා හිතාගෙන පාරක් ගහපුවම මගේ ලිංගයට වැදුනා කියනවා. ලිංගේ කඩලා ගියා කියනවා. දැන් කැලේ ඉන්න වඳුරන්ට ඇම්බියුලන්ස් එනවද? ආ? ඉමර්ජන්සි කෝල් කරනවද? ඒවා මුකුත් නැහැ. වැස්සට තෙමෙනවා. දැන් තුවාලේ තියෙනවා. ලිංගේ කඩලා ගිහිල්ලා වැස්සට තෙමෙනවා. අවුවට වේලෙනවා. අතුඩ පැනපෙනා යද්දි කූඹි පණුවෝ මැස්සෝ වහනවා. මැස්සෝ ආපුවම ඉහඳ තියෙනවා කියලා එකක් දන්නවද? කුණු වෙන තුවාලවලට කුණු වෙන මසට ඇවිල්ලා උන් බිත්තර දානවා. ඒකට කියනවා මොකක් කියලාද? ඉහඳ තියෙනවා කියලා. ඕ මැස්සෝ ඇවිල්ලා බිත්තර දැම්මා. දැන් පැටව්. මොකුද පැටව් කියන්නේ? පණුව. තුවාලේ වැඩි වුණා. පස්ස ගාතේ පණ නැතිව ගියා. කැලේ මත්තක බොහෝම වේදනාවෙන් ඇලවෙලා කෙඳිරි ගගා ඉඳලා මලා. පාංශු කූල නෑ. කැලේ සත්තුන්ගේ මලකුණු ඉතුරු වෙන්නේ නෑනේ පින්වත්නි. කැලේම ආහාරයක් වෙලා යනවා. ඊට පස්සේ බලනවා මං එක ජීවිතයක රූපයට වසඟ වෙලා ඉවෙලා පව් කරගත්තා. අනේ මට ඊට පස්සේ මොකද වුනේ කියලා. ඊට පස්සේ දකිනවා කැලේ ඉන්න බූරු දෙනක් එක ඇහැයි පේන්නේ. ඒ බූරු දෙනගේ බඩේ ගිහිල්ලා උපන්නා. බිහි වුණා බූරු පැටියෙක්. ඒ කාලේ ඉඳන්ම අදටත් තියෙනවා. ඉතින් අද නම් දැන් කරත්ත බොහොම අඩුයි. ওই කරත්තෙට බඳින සතාගේ වැඩ ගන්න පාවිච්චි කරන සතාගේ ලිංගේ කෝස තලනවා කියලා එකක් කරනවා. ලෑලි ලී පොළු දෙකක් දෙපැත්තෙන් දාලා තව පොල්ලකින් චට චට ගාලා ගහනවා තැලෙන්න. එදා කැලේ මිනිස්සු දැක්ක බූරු පැටියෙක් ඉන්නවා කැලේ. හොඳ එකා
වට කරලා කෑ ගහලා වැල් දාලා ඇල්ලුවා. අල්ලලා ගමට ඇදගෙන ගියා. වැඩ ගන්න කියලා හිතාගෙන මුගේ කෝස තැළුවා. තලද්දි තුවාල වුණා. දැන් මොකට හැදිච්ච තුවාලද මේ? කර්ම දෝෂෙට. අර ඕගොල්ලන්ගේ වචනෙන් කියනවා නම් කරුමෙට කියලා කියන්නේ. ඕ කරුමෙට හැදිච්ච තුවාලේ. වැඩි වුණා කොච්චරද ඉතින් ඒ මිනිස්සුත් මොකක් හරි ওই බේතක් කරන්න ඇති. මිරිස් වතුර ටිකක් හරි ලුණුත් එක්ක ගහන්න ඇති. එහෙම ගහනවා ඉස්සර ආච්චිලා එහෙම බල්ලන්ට තුවාල හැදුනම ගහනවා මිරිස් ලුණු. ඔය ආච්චි අම්මල ඔළුව පොලවන්නේ ඇත්තනේ. ලුණු වතුරයි මිරිස් කුඩුයි දාලා වක් කරනවා. ඕ සමහර අය භූමිතෙල් දානවා. දන්නවෑ මට වෙච්චි වැඩක්. ඉස්සර බයික් එක ඇක්සිඩන්ට් වුණා. ධනිස්ස ලෙල්ලි ගියා. ධනිස්ස සම්පූර්ණයෙන් ටෙනිස් බෝලේ වගේ දැන් හැම නැහැ. මම මේක ඇස් දෙක ඇරලා බලපු ගමන් මට කල්පනාව නැති වුණා. යාන්තම් සිහිය තියෙන්නේ. මට ඇහෙනවා හැප්පුණෙත් පෙට්‍රල් ෂෙඩ් එකක් ගාව. මට ඇහෙනවා භූමි තෙල් ටිකක් දාමු භූමි තෙල් ටිකක් දාමු කියනවා. තේන්නේ? දෙවෝ එහෙම සමහරු කරනවා. හැබැයි හොඳ වෙලාවට භූමි තෙල් දාලා තිබ්බේ නෑ. ඔහොම කරනවා. ඉතින් ඒ කාලේ ඔය බෝරුවටත් ඔහොම මොනෝ හරි කරන්ට ඇති. එතකොට මේ ඒ තුවාලෙ හොඳ වුණේ නෑ. ඒ තුවාලෙ තියෙද්දි දැන් පණුව ගහනවා. මැස්සෝහන එක නවත්තන්න බෑනේ. මොකෙද්ද බූරුවෙක්නේ මේ බූරුවා. එහෙමම ඒ කකුල් දෙක මැද තුවාලෙ තියාගෙන ජීවත් වෙලා මලා. දැන් මේ එක ජීවිතේක රන්කරුවෙක් මිනිස්සෙක් අපි වගේ. ඊළඟට මොකද වුනේ? දකිනවා දැන් මලා බූරු පැටිය මලා. ඊළඟට පේනවා ගව දෙනක් ඉන්නවා. ගව දෙනගේ බඩේ ගිහිල්ලා බැස්සා. දැන් පේනවා පින්තූරේ වගේ. ගව දෙනගේ බඩෙන් බිහි වුණා හරක් පැටියෙක්. හරක ටික කාලයක් කිරිබීලා ලොකු වුණා. තනකොළ ටිකක් කෑවා. මූ ෂෝක් මූ බොහොම අගෙයි. බර අදින්න කරත්තෙට ගැට ගන්න කියලා බූරුවට කරපු දෙයම තමයි මිනිස්සු එකතු වෙලා කාටද හරක් පැටියටත් කළේ වහු පැටියට. ලෑලි දෙකක් තියලා තව පොල්ලකින් සට සට ගාලා කෝසවලට තියලා තැලුවා. තුවාල වුණා. දැන් ආයෙත් මොකට හැදිච්ච තුවාලෙද? කර්මෙට හැදිච්ච තුවාලෙ. කර්ම දෝෂයට කලින් කරපු පවට හැදිච්ච තුවාලෙ. ඊට පස්සේ මොකද වුනේ? දේශනාවේ තියෙනවා මම අන්තියෙක් වගේ පරදාර සේවනේ එදිච්ච නිසා. දැන් සමහරුන්ට මේක විනෝදාංශයක් නේ. තේරුණේ? සමහරු කියන්නේ දෙන්න කැමති නම් මොකද? නමුත් එහෙම එකක් නැහැ ලෝක ධර්මයේ. කැමැත්තෙන් කළත් අකමැත්තෙන් කරත් කර්මය කර්මයම තමයි. මේක කවුරුවක් පණවන එකක් නෙමෙයි පින්වන්නේ. කම්ම විපාකෝ අතිංචියෝ. භාග්‍යතුන් වහන්සේ වදාළේ කොහොමද? කර්මයේ විපාක දෙන හැටි අතිංචියයි කියලා. ඒක හිතලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හරකටත් ඔය තුවාලෙ තියදී දේශනාවේ තියෙනවා මං අන්ධයෙක් වගේ පරදාර සේවනේ එදිච්ච හින්දා මගේ ඇස් දෙක අන්ධ වුණා කියනවා. නමුත් මිනිස්සුනම් නෙමෙයි කියනවා මට අනුකම්පා කළේ. ඇස් දෙක පේන්නේ නැති සතාගේ කරෙත් බඩු පටවල ඉවරලා මාව ගගහ ඇද්දෙව්වා කියනවා. කාලයක් යද්දි තුවාලෙ වැඩි වුණා, ඉදිමුණා, ඕජාව ගලගලා තිබ්බා. පස්සගත පණ නැතිව ගියා. පණ නැති වෙනකම්ම මොකද කොලේ? වැඩගත්තා. ඊට පස්සේ හේමම මැරෙන්න දාලා දැන් තියෙනවා. විඳෝලා 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 මලා. තේන්නේ?
එක සැරේ මැරෙනවාට වැඩිය පින්වන්දි බොහොම අමාරුයි. විඳෝලා 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 මලා. ඊට පස්සේ දේශනා කරනවා මට මොකද වුණේ කියලා. දකින්නවා රෑ අගුපිලක, රාත්‍රියේ අගුපිලක, වීදියක පේමන්ට් එකේ පාර අයින කඩේක අගුපිලක නාල නැති කෙස්ටික ඔක්කෝම දූවිල්ලට ගැට ගැහිච්චි දැලිකුණු නාගත්තු කවදාක්වත් කට හෝදලා නැති කබ වැක්කිරිච්චි හිඟන්නියක් ඉන්නවා. කිහිල්ලෙන් දාඩිය ගලලා 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 තට්ටු පිටින් කුණු බෙල්ලි කුණු. අනිත් ශරීරය ගැන කවර කතාද? දැන් කලින් ජීවිතේ රන් කරුවා. පේනවා එහෙම හිඟන්නියක් ඉන්නෝ කඩමාල්ලක් පොරෝගෙන. ගිහිල්ලා බැහැගත්තා කියනවා ඒ හිඟන්නිගේ බඩේ. දසමසක් උසේ හිටියා උපන්නා මනුස්ස ලෝකේ. දැන් හොඳයිනේ. ඒ වුණාට පිරිමියෙකුත් නෙමේ, ගැහැණියෙකුත් නෙමේ, නපුංසකෙක්. ඕන් අපි රූපේට වසඟ වෙලා යන දුර. එදා යා කියා අද ඉන්න කට්ටියත් තව යාවි. එතකොට මේ කියන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? අනුකම්පාව නිසා කියලා දෙන්නේ. අද බොහෝ බහුල දෙයක්නේ. මොකද්ද? පරදාර සේවනි. එතකොට ඒ ජීවිතේ පිරිමියෙකුත් නෙමේ, ගැහැණියෙකුත් නෙමේ, පාරෙම හිඟා කකා, පාරෙම අගුපිල් ගානේ බුදිය බුදිය, පාරෙම මිනිසුන්ගෙන් කණේ පාර කකා, අවලාද ආහා, නින්දා විඳ විඳා අවුරුදු 30 ගාන ජීවත් වුණා කියනවා. 30 ගානේදී ලෙඩක් හැදිලා පාරෙම ගැහිලා 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 රෑ රාත්‍රියේ මලා. ඊළඟ ජීවිතේ කරත්තකාර පවුලක ඉපදුනා කියනවා. දඹදිව්තලේ දුප්පත්ම දුප්පත් ගෙදරක කරත්ත පවුල කියන්නේ පින්වන්නේ හරක් හරක කරත්තේ පන්දලා ඉවර වෙලා දුවන එක නෙමෙයි. හරක කවුද? හරක හැටියට දුවන්න ඕන කවුද? තමම්මයි. රික්සෝ ගෙනියනවා කියලා අහලා තියෙනවනේ. තේරුණේ? තමම්ම තමයි සතා හැටියට බර ඇදගෙන දුවන්න ඕන. තමම්මයි දුවන්න ඕන. මම ওই ඉන්දියාවේදී දැක්කා දවසයි ස්ටේෂන් එකෙන් බැස්සම දැන් තියෙනවා මේ සයිකල් පිටිපස්සේ තට්ටුව දාලා පුස් සයිකලේ. ඇවිල්ලා කෝච්චියෙන් බැහැලා දැන් මම නැගපු වාහනේ මං ඉන්නවා. අනේ අර අහිංසක මිනිහෙක් ඉන්නෝ රික්ෂෝවා තියාගෙන. මට ඉතින් දැන් හරි පුදුමයි. මේක බලාගෙන මම ඉන්නවා. ඉඳෙද්දි මහා පවුලක් ආවා. ඒ මිනිහයත් ඇත්පැටියෙක් වගේ ඇති. නෝනත් ඊට දෙවනි නෑ. දරුවොත් ඉන්නවා 5-6 දෙනෙක්. මුළු ඔක්කොම පවුල හෙන්න පෙට්ට ගන්ටිකුත් එක්ක නැගගත්තා කියන්නකෝ. එක කරත්තයයි දෙකකට නැග්ගොත් සල්ලි යනවනේ. අනේ අර මිනිහයා ඒ සයිකලේ හිටගෙන පහගන්නේ. ඉඳගෙන පහගන්න බෑ. ඒ තරම් බර. කොහොමද පටන් ගත්තේ? හිටගෙන පහගන්න බෑ එක සැරේ. තල්ලු කරගෙන දුවන්න පටන් ගත්තා ඉස්සෙල්ලා. පාරට අමාරුවෙන් සයිකලේ හරෝල හරෝල ඇදගෙන ඇවිල්ලා තල්ලු කරගෙන තල්ලු කළා තල්ලු කළා තල්ලු කළා පොඩ්ඩක් දිව්වා. දුවල 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 තමයි ටික හයියෙන් යන්න ගත්තම ඊට පස්සේ නැගගෙන හිටගෙන පාගන්න පටන් ගත්තේ. එතකොට උය වගේ අර ඒ කාලේ සයිකල් තිබ්බේ නෑනේ. කරත්තකාර පවුලක දුවක් වෙලා උපන්නා. ඕගලන්ට මං කියන්නම් මේකයි පින්වන්නේ මේ දන් දෙන්න කියන්නේ. ඒකයි පින්වන්නේ පින් කරන්නයි කියන්නේ. ඔහෙලගෙන් කිසිවක් උදුරගන්න නෙමෙයි. ඔහෙලගෙන් ඔහෙල කොච්චර දුන්නත් මන් දවසට බත් හැඳි 3 නම් වළඳන්නේ මට 4ක් වළඳන්න බෑ. වළඳුවම මට අමාරුයි. ඔහෙල කොච්චර දුන්නත් මේ 3 සිවුර නම් මට දෙන්නේ මේක දිරණකම් පාවිච්චි කරනවා ඇරෙන මම 4ක් පොරවන්නේ නෑ.
මට පුරවන්න ලැජ්ජයි. තේරෙන්නේ? ඔහේල කොච්චර දුන්නත් මට හවස ප්‍රමාණයට මං යමක් පාවිච්චි කරලා ඉවෙලා නිකන් ඉන්නව ඇරෙන්න මට ඊට වැඩිය දෙයක් කරන්න බෑ. නමුත් දෙන්න කියන්නේ ඇයි? මේ පින කියන එක තමන්ට ඇති කරවන්න. පින ගැන කියලා දෙන්නේ ඒකයි. ඔබට මං කියන්න, ඉන්දියාවේ තියෙනවා ගෙවල් වෙපාරයිනේ. ඒ ගෙදර උස සමහර තැන්වල මේ අඩි 3යි. ගෙදර උස අඩි 3යි. ගෙදෙට්ට මිනිසෙකුට කෙලින් හිටගෙන ඇතුල් වෙන්න බෑ. යන්තම් කෝටු කෑලි පරාල කෑලි දෙක තුනක් තියලා ඉස්සරහින් ලී කෑල්ලකුයි පස්සෙන් ලී කෑල්ලකුයි තියලා අඩි 3කට විතර පොඩි මේ ලීයක් ගැට ගහ ගන්නවා මිනිස්සෙක්ගේ දිගට. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය පේමන්ට් එකෙන් ගන්නවා ඉටිකොල කෑල්ලක්. ඉටිකොල කෑල්ලක් අරගෙන අර අඩි 3ක් උසට දාපු ලීය උඩින් එලනවා. එලලා හතර කොනෙන් ගල් හතරක් තියෙනවා. ඕක තමයි ගේ. තේරුණේ? ඕක තමයි ගේ. ඕකේ තමයි බුදියන්නේ, පෙම් කරන්නේ, ඔක්කොම රේල් පාරයිනේ තියෙන්නේ. දන් දීලා තිබ්බනම් ඒ වගේ තැනක උපදිනවාද? නෑ. මං ඔබට කියන්නම් දන් නොදී මේ විපාකේ කමන්නෑ නේ කිව්වටනේ. මං දැකලා තියෙනවා ඔය ලාමල ඇවිල්ලා පින්කම් කරනවා දඹදිව බුද්ධගයාවේ. කල්ලෙවිල්ල පාන්, ඉතින් ඒගොල්ලෝ එතනම මහා වට්ටි 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 පූජා කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ ඒ ඇපල් පළතුරු අනම්මන ඔක්කොම කනවා. කාලෙවිල්ල පොතු, මදේ කාලා පොතු ටික දානවා බින් එකකට. පාන් කාලා වාටිය දානවා බින් එකකට. හරි, ඒ දැම්මයි පස්සේ ඔය බින් ටික හරිනම් පිළිවෙලකට අස් කරන්න උනා. නමුත් කම්මැලිකමට සිකියුරිටිලා මොකද කරන්නේ? අර පිටිපස්සේ තියෙන මහා තාප්පෙන් එළියට හලනවා. ඒ අර පූජාවල් පවත්වන වෙලාවට හිඟන්නන්ට ඇතුළට එන්න තහනම්. කොහොමටත් හිඟන්නන්ව ඇතුල් කරන්නේ නැහනේ. අර තාප්පේ තියෙනවා කොන්ක්‍රීට් තියෙන්නේ තාප්පේ අඟල් 6 විතර කණු. හරස් අතටත් තියෙන්නේ එහෙමයි, මට දැන් මතක ඒ විදිහටයි. ඒ කණු අස්සෙන් කඳුළු පිරිච්චි, කබ වැක්කිරිච්චි, චූටි ඇස්, ලුකු ඇස්, වයසට ගිය ඇස් පේන්න තියෙනවා. දිගට බලාගෙන ඉන්න අර කට්ටිය කනවා. චූටි එතනින් සක්මන තියෙන්නේ, වටේට සක්මන් කරන්න තියෙන පාර. ඒකේ වටේ ඇවිදිද්දි පේනවා චූටි අත් අර බැම්ම අල්ලගෙන ඉන්නවා. දැන් නම් වෙනස් කළාද කියලා මන් දන්නේ. ඊට පස්සේ අර සිකියුරිටිලා මොකද කරන්නේ? අර ගොල්ලෝ ඔක්කොම කාලා දාලා ගියයි පස්සේ අර කුණු බක්කී ඔක්කොම ගිහිලා මේ අතුගාපුවයි, කාපුවයි, මේ හොටු පිහිදපුවයි, කෙල ගහපුවයි ඔක්කොම අර තාප්පෙන් එහා පැත්තට හලනවා. හැලුවයි පස්සේ ඒ කුණුගොඩ එතන නෑ. ඒ ඔක්කොම බෙදාගෙන කනවා. මට හරි සංවේගজনক දෙයක් මතකයි. මම ඔන්න වන්දනා කළා. කාලයක් මං හිටියා, බොහොම සුළු කාලයක්. ආපහු එද්දී එක ආච්චි අම්මා කෙනෙක් හිඟන්නියක්. කොහොම හරි මෙයා පාන් රොඩු ටිකක්, පාන් මද නෑ රොඩු, අර වටේ වාටි තියෙන්නේ වැඩිපුර, කොහොම හරි අහුලගෙන ගිනි අහුව, ගිනි අහුව එමදිවට දූවිලි. දැන් මම පේමන්ට් එකේ එනවා. ඔය මිනිස්සු වැසි, ඔය හිඟන්නෝ හිඟන්නියෝ කඩවල්වල මිනිස්සු ඔක්කොම පාන්දරට වැසිකිලි කරන්නේ පේමන්ට් එකේ. ඒක දඹදිව යන හැමෝම දන්න එකක්නේ. ඕක රහසක් නෙමේ. අර ආච්චි අර ජරාව තියෙන පේමන්ට් එකේ දූවිලි ගොඩේ
අර පා අඩු ගානේ පත්තරයක්වත් තියෙනවා නම් කමන්නේ අර පාන් වාටි වේලෙනවා මොකටද හෙටට ගන්න අරන් තියාගන්න මොකද ඒක වේලුනේ නැත්තම් අර දැන් තෙත් වෙලා තියෙන එක එක ඒවා වැටිලා ඒක හෙට වෙද්දි නරක් වෙනවා හෙටට ගන්න වේලනවා පත්තරයක්වත් එළල නෙමේ එහා පැත්තේ ජරා කොට මේ දූවිලි ගොඩේ වේලනවා ආම් වින්ගන්නි දුප්පත්කම කියන්නේ අන්න එහෙම එකක් ඔන්න ඔය වගේ දුප්පත් පවුලක ගිහිල්ලා උපන්නා දැන් මම මේ ඉසිදාසිය ගැනනේ කී කියාවේ ඔන්න ඔය වගේ උපන්නා එතකොට කල්පනා කරලා බලන්න වින්ගන්නි මේ කර්ම භාග්‍යතුන් වහන්සේ වදාලානේ කම්මස්සක මානව සත්ත කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස් දායාදෝ භවිසාමිති මහණෙනි සත්‍යය කර්මයේ දායාද කරගෙනයි උපදින්නේ කම්මස්සක මානව සත්ත කම්ම යෝනි කර්මයෙන් තමයි උපත තීරණය කරන්නේ කම්ම බන්දු කර්මයේ තමයි ඥාතියා කම්ම පටිසරණ කර්මයේ තමයි තමන්ට තියෙන පිලිසරණ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා යම් කර්මයක් කරනවාද යහපත් වේවා පාපී වේවා තස්ස දායාදෝ භවිසාමිති ඒක දායාද කරගෙන උපදිනවා අපි අත මිට මොලෝගෙන එන්නේ ඒ මිටේ කවුරු කාටවත් පේන්නේ නැති වුණාට මොනවද තියෙන්නේ අපි කරගත්තු කර්මයේ තියෙන්නේ ඒ කර්මයේ දායාද කරගෙන එදා ඉසිදාසි උපන්නා කරත්තකාර පවුලක දුවණියක් වෙලා මොකද උනේ අවුරුදු 16ක් විතර වුණා දැන් වැඩිවියටපත් වෙලා චුට්ටක් ලස්සන්ට ඉන්නවා කෙල්ල තාත්තා අර වගේ දුප්පත් කරත්තකාරයෙක් තාත්තා ණය ගන්නවා ණය ගෙවන්නේ නායකාරිය එකතු වෙලා ආව දවසක් ගේ වැටලුවා අර වගේ ඉටිරෙදි ගේ පුංචි පැල දැක්ක ගේ ඇස්සේ ඇහැට කන්නට පේන පොඩි ඕ කලවාල් සාරි ගිය දැරිවියක් ඉන්නවා බොට ණය දෙන්න බැයි නම් මේ කෙල්ලව අපිට දීපිය කියලා අඬද්දි විලාප දෙද්දි කෑ ගහද්දි ඇද්දගෙන ගිහිල්ලා නායකාරය ඔක්කොම එකතු වෙලා දූෂණය කළා. මොකද්ද විපාකේ? එදා රංකරුවෙක් හැටියට රූපේට වසඟ වෙලා කරගත්තු ටික. තේන්නේ? එහෙමනම් බලන්න පින්වන්නේ අපගේ අපි සරණ ගියේ භාග්‍යතුන් වහන්සේ. මෙන්න මේකෙන් නිදහස් වීම පිණිස තමයි අපිට මාර්ගය පෙන්වන්නේ. ඒකයි නිතර 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 සිහි කරන්ටයි කිව්වේ මොකද්ද මම ජරාවට පත් වෙන කෙනෙක් මම ජරාවට පත් වෙන කෙනෙක් කියලා එතකොට මේ අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේ දේශනා කරන ඉස්සර මගේ ලැමද එකට එකතු වෙලා උඩට හැරිලා ලස්සන්ට තිබුණා නමුත් දැන් ජරාවට පත් වෙලා වතුර හිඳිච්ච පෙරහන් කඩයක් වගේ බුදු සමිඳුන්ගේ වචන නම් වෙනස් වන්නේ නැහැ. ඉස්සර මගේ ශරීරේ හොඳට මැදලා උපදාපු රත්තරන් රූපයක් වගේ දැන් රත්තරන්ෙන් රූපයක් හදනවා නම් හොඳටම හදනවනේ නේ. දැන් මේ පේන්නේ නැත කොන්ක්‍රීට් වලින් හදන ඒවත් හොඳට හදන්නේ මැදලා 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 හදනවා. හදනවනේ නේ ඔව් හදනවා හදලා රත්තරම් පාට දැන් ගානවා රත්තරන්ින් හදාගන්න බැරි නිසා අපි රත්තරම් පාට ගානවා මේ කියනවා ඉස්සර මගේ ශරීරයේ හොඳට මැදලා උපදාපු රත්තරන් රූපයක් වගේ නමුත් දැන් ජරාවටපත් වෙලා ඇඟ පුරාම රැලි එල්ලිලා වැටෙනවා මොනාද එල්ලලා වැටෙන්නේ රැලි එල්ලිලා වැටෙනවා එතකොට ඔබ හිතාගන්න දැන් මේ රූපේ කොහොම ඇද්ද කියලා ඕගොල්ලෝ වගේ කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ
ඔහෙලවත් ඉක්මවා ගිය කෙනෙක් මේ සාමාන්‍ය රූපය ඉක්මවා ගිය කෙනෙක් ගැන මේ දේශනා කරන්න. දැන් ඇඟ පුරා රැලි එල්ලා වැටෙනවා කියන එක දේශනක තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පූර්වාරාමේ හවස්වරුවේ හෙවණ තියෙන පැත්තේ වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන කෙනානේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේගේ සිරුර දැන් ඉස්සර වගේ නෙමේ, ඍජු නෑ. ඉස්සර එනම් භාග්‍යතුන් වහන්සේ බොහොම ඍජුයි, දැන් සිරුර එච්චර ඍජු නෑ, ටිකක් වක් වෙලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේගේ සිරුර දැන් ඉස්සර තරම් බබලන්නේ නෑ, දැන් ටිකක් පැහැය අඩු වෙලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේගේ සිරුර දැන් ඉස්තර තරම් මේ සෝබන නෑ, දැන් රැලි එල්ලා වැටෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒක ඒ වෙලාවේ ඒ කියපු ටික ඒ විදිහටම අනුමත කරනවා. ආනන්ද ඒක එහෙම තමා කියනවා. ආනන්ද දැන් මගේ තථාගත සිරුර ඉස්සර තරම් ඍජු නෑ. ආනන්ද ඒක එහෙම තමා, දැන් තථාගත සිරුර ඉස්සර වගේ බබලන්නේ නෑ. ආනන්දෝ කොහොම තමා, දැන් තථාගත සිරුරේ එල්ලා වැටෙනවා. මේ ඉපදෙන, දිරන, මැරෙන ශරීරේට, රූපේට නින්දා වේවා කියලා වදාලා. දැන් බලන්න, අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් බැබලිච්ච තථාගතයන් වහන්සේගේ සිරුරත් ඒ විදිහයි. ඒ සිරුරට පවා භාග්‍යතුන් වහන්සේ වදාලා, මොකද්ද මේ ජරාවට පත්වෙන, ඉපදෙන, මැරෙන සිරුරට, රූපේට නින්දා වේවා. දැන් අපි සරසන්නේ කැරලි කරලා, හොඳට පීරලා, පුයර ගාලා, පෝෂදාහි ආහාර කාලා, සමහර කට්ටිය කන්න තියෙන දේ උරච්චි කරලා ගාලා අපි මේ සරසන්නේ ඒ විදිහේ රූපය තමයි. අකුසලයක පිහිටලා, අකුසලයක හිත පිහිටුවාගෙන අකුසලයට කටයුතු කරන ගමන් කුසල් වඩනවා කියන එක පවයි අකුසලයයි කියන එකයි, පිනයි කුසලයයි කියන එකයි පින්වන්නේ, මේක දෙකක්. පව්පින් සහ කුසල් අකුසල් කියන්නේ දෙකක්. තේරුනේ? මේ පව් කරන ගමන් පිනුත් කරත හැකි. බැයිද? පුළුවන්නේ. නමුත් අකුසලයේ හිත පිහිටුවාගෙන කුසලයේ වඩනවා කියන එක සිද්ධ වෙන්නේ නැති එකක්. තේරෙනවද? අකුසලයේ නම් දෘෂ්ටිය බැහැගෙන තියෙන්නේ, ඒකේ කුසලයේ පිහිටන්නේ නැහැ. එහෙනම් අකුසලයේ මුදුවල ගන්න ඕන. අකුසලයේ මිදවීමම මොකක් වෙනවද? කුසලයක් වෙනවා. මේක එහෙම එකක්. මේක එහෙම එකක්. ඒ හින්දා තම තමන් මේ කල්පනා කරන, වසඟ වෙච්චි ඔපේට තියාගන්න උත්සාහ කරන රූපය ගැන කල්පනා කරලා බලන්න. මේකෙන් කියන්නේ නෑ ලස්සනට ඉන්න එපා කියලා, පිරිසිදුව ඉන්න එපා කියලා. හැබැයි මේ රූපය කියන්නේ අවබෝධ කළ යුතු එකක්. වයසට යනවා කියන්නේ අවබෝධ කළ යුතු එකක්. රැලි වැටෙනවා කියන්නේ අවබෝධ කළ යුතු එකක්. කලකිරෙන්න ඕන එකක්. සුදු වෙනවා කියන්නේ කෙස් ටික පාට කළ යුතු එකක් නෙමෙයි. ඒක අවබෝධ කළ යුතු එකක්.
ඊගාවට දේශනා කරනවා ඉස්සර මගේ කලවා දෙක ලස්සන ඇතෙකුගේ හොඬවැල වගේ මේ උපමාව ජාතක පාළියේ හැම තැනම තියෙනවා ගොඩාක් තැන්වල තියෙනවා කලවා දෙකට ඇත් හොඬ වගේ කියලා ඔන්න මේ තුමියත් අඹපාලේ රහත් මෙහෙණියත් තමන්ගේ ශරීරය ගැන කියන්නේ ඉස්සර මගේ කලවා දෙක ලස්සන ඇතෙකුගේ හොඬවැල වගේ නමුත් දැන් ජරාවට පත් වෙලා උණ බට දෙකක් වගේ මොකක් වගේ උණ බට දෙකක් වගේ සත්‍යවාදී බුදු සමිතුන්ගේ වචන නනම් වෙනස් වන්නේ නැහැ දැන් බලන්න ඉස්සර රාජකුමාරවරු මට ඕන මට ඕන මට ඕන මට ඕන කියලා පොරකාපු කෙනා ඇත්තද බොරුද ඇත්ත එක තැනක තියෙනවා දේශනාවේ මේ මට ඒකේ සූත්‍රය මතක නැහැ රූපේ ආස්වාදේ ආදීනවේ කියලා දෙනවා භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි අවුරුදු 16 පිරිච්චි උසත් නැති මිටිත් නැති කළුත් නැති සුදුත් නැති තරත් නැති කෙට්ටුත් නැති දැරිවියක් ඉන්නවා කියලා හිතන්ට කියනවා ලස්සනයි කියන්න වටිනවාද නැද්ද කියලා අහනවා වටිනවද නැද්ද වටිනවා එයාම අවුරුදු 80ක් 90ක් වෙලා පේනවා කියනවා ගොනස්ස වගේ කඳ නැමිලා ඊගාවට හැඟ රැලි වැටිලා හැර යටි එල්ලිලා යනවා රූපේ ආදීනෝ මතුණා නොවේද කියලා අහනවා පින්වන්නේ මේකේ ආදීනෝ සිහි කරගන්න බෑ ආදීනේටපත් උනායි පස්සේ දැන් ඉඳන් පුරුදු කරන්ට මොකද කරන්න ඕන දැන් ඉඳන් පුරුදු කරන්න පිපාසේ හැදුනයි පස්සේ නෙමෙයිනේ ලිඳ කපන්නේ අපි බඩගින්න හැදුනයි පස්සේ නෙමෙයිනේ කුඹුරු කරන්නේ අපි එහෙනම් මොකද්ද කරන්න ඕන දැන් ඉඳන් පුරුදු වෙන්නයි තියෙන්නේ එදාට අපිට අපි වයසට ගිහිල්ලා අපිට රූපය අවබෝධ කරන්න එතකොට මේ පුරුද්ද උදව්වක් වේවි ඔන්න ඊගාවට දේශනා කරනවා ඉස්සර මගේ කෙණ්ඩා දෙක රන් නූපරුව නූපුර වලින් සරසලා හරිම ලස්සනයි කෙණ්ඩා ගැන කියන්නේ නූපුර නමුත් දැන් ජරාවට පත් වෙලා තල්පිති දෙකක් වගේ තල්පිති දන්නවද පොල්පිති නෙමේ තල්පිති පොල්ලත් පොල්පිත්ත කියලා හිතාගත්තත් කමන්නේ තල්පිති දෙකක් වගේ සත්‍යවාදී බුදුර සම්මිතුන්ගේ වචන නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ දෙපා තිබුණේ සීනිඳු පුරුම් පුළුම් පුරවල තියෙනවා වගේ. කකුල් තිබුණේ හරියට පුළුම් පුරවල වගේ කියනවා. නමුත් දැන් ජරාවටපත් වෙලා යටිපතුල් පැලිලා රැලි ගහිලා තියෙන්නේ. සත්‍යවාදී බුදු සම්මිතුන්ගේ වචන නම් වෙනස් වෙන්නේ නැහැ. ඊගාවට කියනවා ඔන්න ඕක තමයි ශරීරේ ඇත්ත தත්තේ මේ අපේ ශරීරේ ඇත්ත தත්තේ ඕක තමයි ජරාවෙන් දෙදර්ලා යනවා මොකෙන්ද දෙදරන්නේ ජරාව කියන ධර්මතාවයෙන් දෙදර්ලා යනවා බොහෝ දුකට වාසස්ථානයි දුක් හටගන්න කැදැල්ලක් දැන් මේ ශරීරේ පිරිසරකර කරගන්න බැරි තරමට කඩා වැටෙන්න ලං වුණා ආයෙ දැන් කළු කළවත් දත් අන්දලවත් දත් සෙට් දැම්මත් දැන් හක්කේ හිටින්නේ නැති තරමට ජරා වාස වුණා පිලිසකර කරගන්න බැරි තරමට කඩා වැටෙන්න ලං වුණා කියන්නේ ඒකයි දිරාපු ගෙයක් වගේ දැන් ආයෙ මේ ගේ හදන්න බෑ සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචන නම් වෙනස් වන්නේ නැහැ මේ වනාහි අම්බපාලී නම් රහත් මෙහෙණින් වාසයේ වදාළ ගාථාවන්ය. ඉතින් අපිටත් මේ රූපයේ ස්වභාවය අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදෙන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු